අපි ගිය සතියේ පතහා නිර්මාණ පාඩම ඉවර කරලා සමීකරණ පාඩම පටන් ගත්තනේ. සමීකරණ පාඩම පටන් ගත්තා. සමීකරණ පාඩම ගිය සතියේ ක්ලාස් එකේ බලන්න සමීකරණ පාඩම පටන් ගත්තද? පටන් ගත්තද? ආ? පටන් ගත්තනේ. සමීකරණ පාඩම ගිය සතියේ පන්ති අපි පටන් ගත්තා. ඒක මම මම ඉතින් ලියන්න දුන්නේ නැත්නම් මාතෘකාව දෙන්නෙත් නැත් අපි සමීකරණ පාඩම හරි මාතෘකාව දාන්න හරි සමීකරණ පාලොස්සෙනි පාඩම ආ සද්ද ඇහෙන්නේ නැද්ද බැලුවද දැන් බලන්න සද්ද එනවාද කියලා හැමෝටම එනවනේ විහාරය එනවාද පටන් ගත්ත ගිය සතියේ සමීකරණ පාඩම් පටන් අරන් ගොඩක් හැඳින්වීමක් දුන්නාද සද්දේ ඇහෙන්නේ නැද්ද හරියට? ඇහෙන්නේ නැහැ නේ? දැන් හරිද? හරි හොඳයි. දැන් බලන්න පැහැදිලිව ඇහෙනවද කියලා? හරි නේද? හරි. ඇහෙනවනේ සස්මිත. හරිද? ලෙන්මිනි ඇහෙනවද බලන්න පැහැදිලිව? මල්කි හරි. හොඳයි. දැන් කැඩි කැඩි ඇහෙන්නේ නැහැ නේ? හරි. දැන් අපි ගිය සතියේ සමීකරණ පාඩම පටන් ගන්න පොඩි හැඳින්වීමක් දුන්නා නේද? පොඩි හැඳින්වීමක් දුන්නා නේ? ඔව්. හරි ගණන් හැදුවේ නෑනේ මොකුත් නේද? හොඳයි. අපි ළමයි සරල සමීකරණ විසඳීම පටන් ගමු. ඇහෙනවනේ දැන් හරි. අනුමාත්‍රකාව දාන්න සරල සමීකරණ විසඳීම. සරල සමීකරණ විසඳීම. සරල සමීකරණ විසඳීම. සරල සමීකරණ විසඳීම. හරි අනුමාත්‍රකාව සරල සමීකරණ විසඳීම. සරල සමීකරණ විසඳීම. හොඳයි. හරි. ලියන්න ප්‍රශ්නේ ළමයි පහත දැක්වෙන සමීකරණ විසඳන්න. පහත දැක්වෙන සමීකරණ විසඳන්න. හරි. හොඳයි. ලියා ගන්න පළවෙනි එක. පළවෙනි එක ලියන්න ළමයි x ධන 8 සමානයි 15. හරි. x ධන 8 සමානයි 15.
hari hari kita mau sami karena bisa tadi tapi mereka dan kami hanya ada tadi lagi hujan dong ini itu mungkin ekstra tani kita kan tidak lesi saat lagi nama mewah hati tiba hari pagi podigan yang padang karang tiga amar prasna hadan dengan hari mereka istilah yang apa ekstra lagi hujan dia mai ekstra tani kerjaan ya apa tani mana mana mereka ikut tuh cerita aing kerjaan dong ini oh ikut tuh cerita aing kerjaan nih kalau dan mami ikut tuh cepat ya aing kerjaan mau kata kerjaan dong ya apa adu kerjaan dong ini dan ada aing kerjaan ini apa dan dong Hari juga ini kan lakar ikaran. Hari foto lama jam balan nih hari deh henna dikira kini ke? Deng kadi kadi henna itu netang saman itu dia hendak henna itu, deh hari deh, deng henna ini, hari, mulai, hari lama perasaan ke hari x dan ada samaan aja pahalau deh, hemat mahen aja, hari ini, hari ini sabla sami ikan apa bisa diem aja, paling nikahan hari, perasaan ke deh keikman liyakan dengan tiga, paling nikahan hada agat aja, hari ini, hari misalnya x tuh tani kerja di, mereka tuh baca ada ingkaran na rina tak dan noni, nih, ikan ata kado kerja di, mereka petra teh deh mereka noni, mereka bisa tiga gila dumna, pratyaksha pavi cikar nabi dia nih, hari,
මේ පැත්තට කරන දේම යහ පැත්තටත් කරන්න ඕනේ. හොඳයි. හරිනේ. හරි ඊළඟට ලියා ගන්න දෙවෙනි එක 4a ඍණ 1 සමානයි 7යි. 4a ඍණ 1 සමානයි 7යි. හරි a කියන සංඛ්‍යාව 4ෙන් ගුණ කරලා එකක් අඩු කරාම 7ට සමාන වෙනවා. අගාල මේක විසඳන්න. A කියන සංඛ්‍යාව 4ෙන් ගුණ කරලා එකක් අඩු කළ විට 7ට සමාන වෙනවා. දැන් අපි දන්නවා ළමයි කීයෙන් එකක් අඩු කරොත්ද 7ක් එන්නේ? 8ෙන් එකක් අඩු කරොත් තමයි 7ක් එන්නේ. එතන මෙතන 8ක් එන්න නම් 4 වරක් කීයද 8 එන්නේ? 4 වරක් 2 නේ. ඔව් මෙතන ඒ වල අගේ දෙකක් වෙන්න ඕනේ අපි හදලා බලමු. ඉක්මනට මේ 4 වරක් 2 8යි 8ෙන් එකක් අඩු කරාම 7ක් එනවා. ඔව් දැන් මෙතන ළමයි අපි අර අන්තිමටම කරපු දේ තමයි මුලින්ම අයින් කරන්න ඕනේ. ඒව 4ෙන් ගුණලා ඒව ඒ කියන සංඛ්‍යාව. ඒ කියන්නේ සංඛ්‍යාවක් නෙනේ. ඒ කියන සංඛ්‍යාව 4ෙන් ගුණ කරලා ඒකෙන් එකක් අඩු කරාමනේ 4 සමාන වෙන්නේ. අර අන්තිමටම කරපු එක තමයි මුලින් අයින් කරන්න ඕනේ. හරි ඉස්සෙල්ලාම මේ අඩු වෙන අඩු කරපු එක අන්තිමට කරේ අඩු කරන එකනේ. අඩු කරපු එකනේ. ඒක මුලින්ම අයින් කරන්න. හරි මේ අඩු වෙච්ච එක අයින් කරන්නත් ඕනේ 4ෙන් ගුණ වෙච්ච එක අයින් කරන්නත් ඕනේ. ඒතකොට තමයි ඒව තනි වෙලා මේ පැත්තෙන් ඒකේ උත්තරේ එන්නේ. ඉස්සෙල්ලාම මේ අඩු වෙච්ච එක අයින් කරන්න ඉපන් කරන්න. අඩු වෙච්ච එක අයින් කරන්න අපි ඔය ධන එකක් දාන්න ඕනේ. ඍණ එක අයින් කරන්න ධන එකක් දාන්න මේ. ඒ දෙයම මේ පැත්තට කරන්න ඉක්මනට. හරි යන්න මෙතන ඍණ එකයි ධන එකයි කැපිලා ගිහිල්ලා 4 වරක් a සමානයි 7යි 1යි 8යි කියලා එනවා. ඊට පස්සේ මෙතන 4ෙන් ගුණ වෙලා හින්දා ගුණ වෙච්ච 4 අයින් කරන්න. ගුණ වෙච්ච 4 අයින් කරන්න 4ෙන් බෙදන්න. මේ පැත්තත් 4ෙන් බෙදන්න ඕනේ. මේ පැත්තට කරන දෙයම මේ පැත්තට කරන්න ඕනේ. මේ පැත්තට එකක් එකතු කරද්දි මේ පැත්තට එකක් එකතු කරන්න ඕනේ. මේ පැත්ත 4ෙන් බෙදාදී මේ පැත්ත 4ෙන් බෙදන්න ඕනේ. කී දෙන්නේ උත්තර? 4ට 4 කැපිලා ගිහිල්ලා උත්තරේ ඈ ඔව් ඒ සමානයි 8 4ෙන් බෙදුවාම 2යි කියලා එනවා. හරිනේ. තුන්වෙනි ගාන. හරි ලියා ගන්න. තුන්වෙනි එක. හරි ලියා ගන්න 4යි y බෙදීම 3 ධන 4 සමානයි 10. හරි දැන් මේක පොඩ්ඩක් බලන්න මේ සමීකරණේ. බලන්න y කියන සංඛ්‍යාව 4ෙන් ගුණ කරලා 3ෙන් බෙදුවාම එන අගයට 4ක් එකතු කරාම තමයි 10ට සමාන වෙන්නේ. හරි y කියන සංඛ්‍යාව නේද 4ෙන් ගුණ කරලා 3ෙන් බෙදලා ඒකටයි 4ක් එකතු කරාම තමයි 10ට සමාන වෙන්නේ. ඔව්. දැන් මට කියන්නේ මෙතන අපි ළමයි අන්තිමටම කරේ මොකද්ද? අන්තිමටම කරේ මොකද්ද? මම කියන එක ඇහෙනවද හැමෝටම? ළමයි මෙතන අපි අන්තිමටම කරේ මොන බලන්න y කියන සංඛ්‍යාව 4ෙන් ගුණ කරලා y කියන සංඛ්‍යාව 4ෙන් හොඳට අහගන්න මේ සමීකරණේ බලන්න y කියන්නේ සංඛ්‍යාවක් නේ. ඒකේ පුතේ යගේ හොයන්නනේ තියෙන්නේ වම් පැත්තයි දකුණු පැත්තයි සමානයි y කියන සංඛ්‍යාව 4ෙන් ගුණ කරලා ඒක ආයි 3ෙන් බෙදලා ආයි ඒකට 4ක් එකතු කරාම 10ට සමාන වෙනවා. අන්තිමටම කරේ 4ක් එකතු කරන එකනේ. ඒක තමයි එහෙනම් මුලින්ම අයින් කරන්න ඕනේ. හරිනේ. එහෙනම් ළමයි මට කියන්න 4යි y බෙදීම 3 මේ එකතු කිරීම 4 මුලින්ම අයින් කරගන්න. හරිද? එකතු කිරීම 4 මුලින්ම අයින් කරන්න ඍණ 4ක් ගන්න තියෙන්නේ. හරි එහා පැත්තට එතකොට ඒ දේම කරන්න ඍණ 4ක් දාන්න. දෙපැත්තෙන්ම 4ක් අඩු කරන්න. එතකොට මේ ධන 4 ඍණ 4 කැපිලා යනවා. මේ පැත්තේ 4 වරක් y බෙදීම 3 සමානයි 10ෙන් 4ක් අඩු කරාම 6යි කියලා එනවා. හරිනේ? ඔව්. ඊට පස්සේ ළමයි මෙන්න මේ බෙදිච්ච 3 නේ y ව 4ෙන් ගුණ කරලා 3ෙන් බෙදුවාම දැන් අපිට ඇවිල්ලා තියෙනවා සමාන වෙනවා 6ට. y කියන සංඛ්‍යාව 4ෙන් ගුණ කරලා 3ෙන් බෙදුවාම සමානයි 6ට. එහෙනම් මෙතනත් 3ෙන් බෙදෙන එක තමයි දැන් අන්තිමටම කරලා තියෙන්නේ. ඒක අයින් කරන්න බෙදිච්ච එක්කෙනෙක් අයින් කරන්න එයාව ගුණ කරන්න ඕනේ නේ. ඔව් 3ෙන් බෙදිච්ච එක අයින් කරන්න 3ෙන් ගුණ කරන්න. ඒ දෙම මේ පැත්තට කරන්න ඕනේ. ඒතර පුතේ මෙතන බෙදිච්ච 3ට ගුණ වෙච්ච 3 කැපිලා ගිහිල්ලා 4යි y මේ පැත්ත ඉතුරු වෙනවා. එහා පැත්තේ සමානයි 6 වරක් 3
18යි කියලා එනවා. ඊට පස්සේ අන්තිමදම මේ ಗುಣ වෙච්ච 4 අයින් කරන්න 4ෙන් බෙදන්න ඕනේ නේ. ඔව්. හරි අන්තිමදම මේ ಗುಣ වෙච්ච 4 අයින් කරන්න දෙපැත්තම මේ පැත්ත 4ෙන් බෙදද්දී එහා පැත්තත් 4ෙන් බෙදන්නයි ඕනේ. එතකොට මෙතන කී දෙන්නේ? ආ ಗುಣ වෙච්ච 4 බෙදිච්ච 4 කැපිලා ගිහිල්ලා මට කියන්න උත්තරේ කී දෙන්නේ? උත්තරේ මම මෙහෙන් ලියන්න ළමයි. හරිද? y සමානයි අපිට එනවා y සමානයි 18 බෙදීම 4. ඔව් 18 බෙදීම 4 මේක ළමයි දැන් අපිට ඕන නම් විෂම භාගයක් හින්දා ඔක මිශ්‍ර භාගයක් කරලා තියන්නත් පුළුවන් දශම වලින් තියන්නත් පුළුවන්. නේ 18 4න් බෙදුවම කීයද? ඔක සරල කරගන්නකො. මෙතන ළමයි උඩයි යටයි අපිට දෙකෙන් කපලා සරල කරන්න පුළුවන් නේ. ඔව්. මේකට තුල්ලි භාගයක් ලිව්ව හැකි 18 දෙකෙන් බෙදුවොත් 9යි 4 දෙකෙන් බෙදුවොත් 2යි. 9 බෙදීම 2යි නේ. 9 බෙදීම 2යි කියන්නේ 4.5යි කියලා එන්නේ y වල උත්තරේ 4.5යි කියලා ලිව්වත් හරි නැත්නම් ළමයි මේක ඕනනම් විෂම භාගයක් විදියට තියෙන හින්දා උත්තරේ මිශ්‍ර භාගයක් කරලා කියන්නත් පුළුවන්. 9ට 2වා 4යි 6 2යි 9න් 4වා 2ක් කියන්නේ 8ක් ගියාම ඉතිරි 1යි නේ. උත්තරේ ඕනනම් මෙහෙම කියන්නත් පුළුවන්. y සමානයි 4යි 2න් 1යි නැත්නම් 4.5යි. 4යි භාගයයි. 4යි භාගයයි කියන්නේ 4.5යි. හරි. ඊට පස්සේ 4 වෙනි ගාන ඉක්මන් කරමු. හරිද? හරි නේද? හොඳයි. හරි ඊළඟ ගාන. ප්‍රශ්න අංක 4. කියන දෙක වතාවක් x ධන 3 සමානයි ඍණ 6යි. එතන වරහණක් තියෙනවා. නේ? එතකොට අපි දන්නවා වරහණක් එක්ක ඉස්සරහා සංඛ්‍යාවක් තියෙද්දි එතන තියෙන්නේ ಗುಣ කිරීමනේ. දෙක ಗುಣ කිරීම වරහණ ඇතුලේ x ධන 3. හරි සමාන වෙනවා ඍණ 6ට. මේක කොහොමද අපි කියවන්නේ සාමාන්‍යයෙන් දැන් නැත්තම් දෙවරක් x ධන 3 සමානයි ඍණ 6යි කියන එක අපි කියවන්න පුළුවන් මෙහෙම x කියන සංඛ්‍යාවට උනහ ගන්න x කියන සංඛ්‍යාවට 3ක් එකතු කරාම ලැබෙන අගය තමයි වරහණ ඇතුලේ තියෙන්නේ නේ x කියන සංඛ්‍යාවට 3ක් එකතු කරාම ලැබෙන අගය දෙකෙන් ගුණ කළ විට සමාන වෙනවා ඍණ 6ට මට කියන අන්තිමට මොකද්ද කරේ අහගන්න x කියන සංඛ්‍යාවට 3ක් එකතු කරලා ඒ ලැබෙන අගය දෙකෙන් ගුණ කළ විට සමාන වෙනවා ඍණ 6ට. අන්තිමටම කරේ දෙකෙන් ගුණ කරන එක. ඒක තමයි ඉස්සෙල්ලාම අයින් කරන්න ඕනේ. අන්තිමටම කරපු එක තමයි අයින් කරන්න ඕනේ මුලින්ම. හරි මට කියන්න දෙකෙන් ගුණ කරපු එක අයින් කරන්න මොකද කරන්න ඕනේ? දෙකෙන් ගුණ කරපු එක අයින් කරන්න දෙකෙන් බෙදුවා නම් හරි. නේ? එතකොට මේ පැත්ත ළමයි දෙකෙන් ගුණ කරපු එක අයින් කරන්න දෙකෙන් බෙදද්දී මේ පැත්තටත් ඒ දේම කරන්න ඕනේ. දෙපැත්තම දෙකෙන් ඉක්මනට බෙදන්න. උත්තරේ ගන්න. හරි. එතකොට මෙතන ළමයි ಗುಣ වෙච්ච දෙකයි බෙදිච්ච දෙකයි කැපිලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ x ධන 3 තමයි ඉතුරු වෙන්නේ වෙන්න. දැන් වරහණ දාන්න අවශ්‍ය නැහැ. මොකද ඉස්සරහා ಗುಣ වෙන්න ඉලක්කමක් නැහැ නේ. x ධන 3 ඉතුරු වුණා. වරහණ ඇතුළේ ලියා ගන්න. වරහණ දැන් අවශ්‍ය නැහැ. උදේ මෙතන ඍණ 6 ධන 2කින් බෙදුවාම කීයද? ලකුණත් එක්ක මට කියන්න ඍණ 6 ධන 2කින් බෙදුවාම කීයද එන්නේ ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකින් බෙදුවාම ලකුණ ඍණයි ධනයි බෙදද්දී ලකුණ ඍණ නේද ඍණයි ධනයි සංඛ්‍යා දෙකක් බෙදුවොත් ලකුණ ඍණ ඍණයි ධනයි සංඛ්‍යා දෙකක් ගුණ කරාමත් ලකුණ ඍණ ඍණයි ඍණයි සංඛ්‍යා දෙකක් ගුණ කරොත් ඍණයි ඍණයි සංඛ්‍යා දෙකක් බෙදුවොත් ලකුණ ධන වෙනවා මතකයි නේද හරි ධනයි ධනයි කොහොමද ධනනේ හරි එහෙනම් ඍණයි ධනයි බෙදද්දී ලකුණ ඍණ 6 දෙකෙන් බෙදුවාම 3යි ඒ කියන්නේ ඍණ 3යි ඊට පස්සේ ළමයි මෙතන x තනි කරගන්න මේ 3ක් එකතු වෙලා තියෙනවානේ නේ x 3ක් එකතු කරාම සමානයි ඍණ 3ට නෑ එකතු වෙච්ච 3 අයින් කරන්න මොකද කරන්න ඕනේ එකතු වෙච්ච එක්කෙනෙක්ව අයින් කරන්න එයාව අඩු කරන්න ඕනේ ඒ කියන්නේ මේ පැත්තට ඍණ 3ක් දාන්න වෙනවා ධන 3 ඍණ 3 කැපිලා යනවා ඒ දෙයම මේ පැත්තටත් ආයේ ඍණ 3ක් දාන්න වෙනවා
දෙපැත්තටම ඍණ තුනක් දාන්න. ඒක ධන තුන ඍණ තුන කැපිලා ගිහිල්ලා අන්න මෙතන x තනි වෙලා x සමානයි. මට කියන්න ඍණ තුනට තව ඍණ තුනක් දැම්මොත් මේ පැත්තේ කීයද එන්නේ? මේ තියෙන්නේ ළමයි ඍණ තුනට තවත් ඍණ තුනක් දාලා තියෙන්නේ. ඍණ තුනට තවත් ඍණ තුනක්. ධන තුනක් දැම්ම නම් කැපිලා ගිහිල්ලා බිඳුවක් වෙනවා. ඍණ තුනට ධන තුනක් දැම්ම නම් මේ පැත්ත බිඳුවක් වෙනවා. ඍණ තුනට තවත් ඍණ තුනක් දැම්මහම ඔක්කොම කීයද? ඍණ 3යි ඍණ 3යි ඍණ 6ක් එන්නේ. හොඳයි. x වල උත්තරේ ඍණ 6යි කියලා එන්නේ. හරිනේ. x වල අගය ඍණ 6යි කියලා එන්නේ. මම කරන්නේ අදන් ඉක්මනට ප්‍රශ්නි ගාන වරහන අයින් කරලත් හැදුව හැකි. වැරද්දක් නේද? කවුරු හරි මේක වරහන අයින් කරලා මෙහෙමත් හදන්න පුළුවන් කාට හරි. වරහන අයින් කරලා හදන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මෙහෙමනේ තියෙන්නේ. හරි 2 වරහන් ඇතුලේ x ධන 3. ඒත් වැරද්දක් නෑ. ඔතේ මේක වරහන් ඉවත් කරලා හදන්න ගන්නත් පුළුවන්. එතකොට දැන් කාට හරි ඕන නම් මේ පැත්ත වරහන් මේ දෙකෙන් වරහන් ඉවත් කරන්න පුළුවන් නේ. මේ වරහන ඇතුලේ ඉන්න පද ටික මේ ඉස්සරහා එකෙන් ගුණ කරන්න පුළුවන් නේ. නේ? මතකයි නේ? එතකොට මේ දෙවරක් x දෙවරක් x ධන දෙවරක් ධන x ධන 2යි x ඒත් හරි ධන දෙවරක් ධන 3 ධන 6යි සමානයි මේ පැත්ත ඍණ 6යි හරි කොහොම පටන් ගන්න හදාගෙන යන්නත් පුළුවන් ඒත් අන්තිම උත්තරේ ඍණ 6ම තමයි එන්නේ හදලා පෙන්නන්න ඕනේද ඔව් දැන් මෙතන ඕගලන්ට තේරෙනවා x දෙකෙන් ගුණ කරලා 6ක් එකතු කරාම සමානයි ඍණ 6යි කියලා ඇවිල්ලා තියෙන්නේ අන්තිමටම කරේ 6ක් එකතු කරන එකනේ 6ක් එකතු කරන එක අයින් කරන්න ඍණ 6ක් දාන්න වෙනවා නේ මේ ඔමේ පැත්තට ඍණ 6 දාන්න මේ පැත්තට ඍණ 6 දාන්න ඕනි. ඒතර මේ ධන 6 ඍණ 6 කැපිලා ගිහිල්ලා මෙතන දෙවරක් x ඉතුරු වෙනවා. මේ පැත්තේ ඍණ 6ට තව ඍණ 6ක් දැම්මහම ඔක්කොම ඍණ 12යි කියලා එනවා. ඊට පස්සේ මෙතන x ව දෙකෙන් ගුණ වෙලා හින්දා x ව මෙතන දෙකෙන් ගුණ වෙලා හින්දා දෙකෙන් බෙදද්දී මේ පැත්තත් දෙකෙන් බෙදන්න ඕනි. ඒතර මේ ගුණ වෙච්ච දෙකට බෙදිච්ච දෙක කැපිලා යනවා. එහෙම හදන්නත් පුළුවන්. ඔන්න ළමයි x සමානයි උත්තරේ ඍණ 12 ධන දෙකෙන් බෙදුවාම ඍණයි ධනයි ඍණ බෙදද්දී 12 දෙකෙන් බෙදුවාම උත්තරේ ඍණ 6යි කියලා මේ උත්තරේම තමයි එන්නේ. මෙහෙම හැදුවත් හරි වරහන් ඉවත් කරලා හැදුවත් හරි ක්‍රම දෙකටම ඕන නම් ලියා ගන්න. කොහොම හැදුවත් අන්තිම උත්තරේ ළමයි වෙනස් වෙන්නේ නැහැ හරි ක්‍රම දෙකම. Pangkaran. Hari Mei හරි ඊළඟ එක පස්වෙනි ගාන දැන් ටිකක් අපි ටිකක් ලොකු ලොකු ගණන් වලට එන්න හදන්නේ සරල ගණන්ෙන් පටන් අරන් ටික ටික ටිකක් ලොකු ගණන් වලට එන්නයි හදන්නේ බය නැතුව හදන්න ගන්න ප්‍රශ්න අංක 5 පස්වෙනි ගාන හරිනේ ඇහෙනවනේ හැමෝටම හොඳයි කියන්න x ඍණ 2 බෙදීම x ගෙන් දෙකක් අඩු කරලා ඒ ලැබෙන අගය 5න් බෙදුවාම සමාන වෙනවා 4ට x ගෙන් x කියන සංඛ්‍යාවෙන් දෙකක් අඩු කරලා ඒ ලැබෙන අගය 5න් බෙදුවාම සමාන වෙනවා 4ට හැමතිස්සෙම ළමයි අර අන්තිමටම කරපු එක තමයි මුලින්ම අයින් කරන්න ඕනේ හරි x කියන සංඛ්‍යාවෙන් දෙකක් අඩු කරලා ඒ ලැබෙන අගය බෙදනවා 5න් එතකොට සමාන වෙනවා 4ට මේකේ මේක විසඳද්දි මට කියන්න ඉස්සෙල්ලාම අයින් කරන්නේ මේ බෙදිච්ච පහද අඩු වෙච්ච දෙකද ඉස්සෙල්ලාම අයින් කරන්න ඕනේ අඩු වෙච්ච දෙකද බෙදිච්ච පහද ඈ
ඕ බෙදිච්ච පහ මොකද අන්තිමටම පුතේ කරේ ඒකනේ x කියන සංඛ්‍යාවෙන් දෙකක් අඩු කරලා ඒ ලැබෙන අගය පහෙන් බෙදුවාම තමයි හතරට සමාන වෙන්නේ අන්තිමටම කරේ පහෙන් බෙදන එකනේ ඒක තමයි අපි ඉස්සෙල්ලාම අයින් කරන්න ඕනේ හොඳයි ඉස්සෙල්ලාම මේ පහෙන් බෙදිච්ච එක අයින් කරන්න මොකද කරන්න ඕනේ පහෙන් බෙදිච්ච එක අයින් කරන්න පහෙන් ගුණ කරන්න ඕනේ නේ ඔව් හරිද පහෙන් ගුණ කරන්න ඕනේ එතකොට මේ දෙපැත්තම පහෙන් ගුණ කරන්න වෙනවා එතකොට මේ බෙදිච්ච පහට ගුණ වෙච්ච පහ කැපිලා ගිහිල්ලා x ඍණ 2 ඉතුරු වෙනවා මේ පැත්තේ එහා පැත්තේ 4 වරක් 5 හොඳයි උත්තර අරන් දිනවා හරි හරිද යශෝදා හරි 4 වරක් 5 20යි ඊට පස්සේ මෙතන ළමයි x ගෙන් දෙකක් අඩු කරාම 20ට සමාන වෙනවා කියන්නේ මේ අඩු වෙච්ච දෙක අයින් කරන්න මොකද කරන්න ඕනේ අඩු වෙච්ච දෙක අයින් කරන්න දෙකක් එකතු කරන්න ඕනේ ඒක මේ පැත්තට කරන්න ඕනේ හැමතිස්සෙම මතකයිනේ මේ පැත්තට දෙකක් එකතු කරද්දි මේ පැත්තට දෙකක් එකතු කරන්න ඕනේ. එතකොට පුතේ ඍණ 2 ධන 2 කැපිලා ගිහිල්ලා x සමානයි x ඉතුරු වෙනවා මෙතන සමානයි මේ පැත්තෙන් උත්තරේ කී දෙන්නේ? 20යි 2යි 22යි කියලා උත්තරේ එනවා. 22යි. නේද? ඔව් 22යි කියලා එනවා උත්තරේ. හරිනේ? හරි. ඊළඟ ගාන 6 වෙනි ගාන ඉක්මන් කරමු. හරිද? හරිද? හොඳයි. තමයි 6 වෙනි එක ලියන්න. 3 වරක් m අඩු කිරීම 2 බෙදීම 4. බෙදීම 4 සමානයි 4යි. පොඩක් සමීකරණේ ඉස්සෙල්ලා බලන්න කොහොමද තියෙන්නේ? m කියන සංඛ්‍යාව හොඳට අහගන්න. m කියන සංඛ්‍යාව 3ෙන් ගුණ කරලා ඒ ලැබෙන අගයෙන් දෙකක් අඩු කරලා ඒ ලැබෙන අගය 7ෙන් බෙදුවාම සමාන වෙනවා 4ට. බලන්න m කියන සංඛ්‍යාව 3ෙන් ගුණ කරලා ඒකෙන් දෙකක් අඩු කරලා ඒක ආයි 7ෙන් බෙදුවාම සමාන වෙනවලු 4ට. මෙතන ළමයි අපිට 7ෙන් බෙදපු එක අයින් කරන්න වෙනවා අඩු වෙච්ච දෙක අයින් කරන්න ඕනේ 3ෙන් ගුණ වෙච්ච එකත් අයින් කරන්න වෙනවා. පියවර 3ක් කරන්න වෙනවනේ ගාන හදද්දි ඉස්සෙල්ලාම අයින් කරන්නේ 3ෙන් ගුණ කරපු එකද 2ක් අඩු කරපු එකද 7ෙන් බෙදපු එකද මුලින්ම අයින් කරන්න ඕනේ අන්තිමටම කරපු දේ මොකද්ද ආගන්න m කියන සංඛ්‍යාව 3ෙන් ගුණ කරලා 2ක් අඩු කරපු අගය බෙදුවාම 7ෙන් සමානයි 4ට 7ෙන් බෙදපු එක නේද අන්තිමටම කරේ 7ෙන් බෙදපු එකනේ අන්තිමටම කරේ නේ ඔව් එහෙනම් ළමයි අපි ඉස්සෙල්ලාම අයින් කරන්න ඕනේ ඔන්න ඔය 7ෙන් බෙදපු එක 7ෙන් බෙදපු එක අයින් කරන්න 7ෙන් ගුණ කරන්න ඕනේ. හරි ඉරායි හොඳයි ලෙන්මිනි හරි දිනෙත් උත්තරේ හරි යශෝදා හරි ඉස්සෙල්ලාම 7ෙන් ගුණ කරන්න ඕනේ. හරි ටක් ගාලා හදලා උත්තර දාන්න මම හරි ගත්ත එක නම් කියන්නම්. මට කලින් හදන්න කොහොම හරි. ඉස්සෙල්ලාම මේ බෙදිච්ච 7 අයින් කරන්න 7ෙන් ගුණ කරන්න. එතකොට මේ පැත්තත් ඒ දේම කරන්න ඕනේ හැමතිස්සෙම. මේ පැත්තට කරන දේම මේ පැත්තටත් කරන්න ඕනේ සමීකරණයක් හින්දා වම් පැත්තයි දකුණු පැත්තයි සමාන නිසා. හරිනේ? එතකොට මේ බෙදිච්ච 7 මේ ගුණ වෙච්ච 7 කැපිලා යනවා. මේ පැත්තේ ඉතුරු වෙනවා 3 වරක් m අඩු කිරීම 2. මේ පැත්තේ 4 වරක් 7 28යි. 28යි. ඊට පස්සේ මේ m 3ෙන් ගුණ කරලා 2ක් අඩු කරාම 28ට සමානයි කියලා ඇවිල්ලා තියෙනවා. m කියන සංඛ්‍යාව 3ෙන් ගුණ කරලා 2ක් අඩු කරාම 28ට සමානයි කියලා ඇවිල්ලා තියෙනවා. දැන් ළමයි මෙතන 2ක් අඩු කරපු එක තමයි අන්තිමටම තියෙන්නේ. එහෙනම් ඒක ඉස්සෙල්ලාම දැන් අයින් කරන්න. 2ක් අඩු කරපු එක අයින් කරද්දී දෙකක් එකතු කරන්නයි දෙන්නේ. ඒ දෙීම මේ පැත්තට කරන්න ඕනේ. මේ පැත්ත ඍණ 2 ධන 2 කැපිලා ගිහිල්ලා 3යි m නේ 3 වරක් m. 3 වරක් m ඉතුරු වෙනවා සමානයි 28යි 2යි හරියටම මේ පැත්තේ 30යි. අන්තිමටම මේ 3ෙන් ගුණ වෙච්ච එක අයින් කරන්න මේ 3 වරක් m තියෙන්නේ 3ෙන් ගුණ වෙච්ච එක අයින් කරන්න 3ෙන් බෙදන්න ඕනේ. මේ පැත්ත 3ෙන් බෙදද්දී මේ පැත්තටත් ඒ දෙීම කරන්න 3ෙන් බෙදන්න ඕනේ. නේ එතකොට මෙතන ගුණ වෙච්ච 3යි බෙදිච්ච 3යි කැපිලා ගිහිල්ලා m ඉතුරු වෙලා m වල උත්තරේ මේ පැත්තෙන් එනවා සමානයි 33ෙන් බෙදුවාම උත්තරේ 10යි කියලා එනවා 10යි කියලා එනවා හරිනේ හැමතිස්සෙම ගණක් හදන විදිය ක්‍රමය ඔලුවට දාගන්න මොකද කොච්චර ගණන් හැදුවත් ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ හරි ගානේ ඉලක්කම් සංකේත වෙනස් කරන්න පුළුවන් හැබැයි ළමයි ක්‍රමය එකයි අර අපි මෙයාව තනි කරගන්න එයාව තනි කරගන්න බාධා කිහිපයක් තියෙනවා නේද ඒ බාධා ටික පියවරෙන් පියවර
නිවැරදිව මේ අයින් කර කර යන්නයි තියෙන්නේ. එතකොට අන්තිමට හරියටම උත්තරේ එනවා. අන්තිමට උත්තරේ එනවා. හරියටම නේ. හරි. දවන්න මේ ආපු උත්තරේ හරිද කියලා අපිට පරීක්ෂා කරලා බලන්නත් පුළුවන්. මේ ආපු උත්තරේ දැන් අපි මේ ගාන හදන් ගිහිල්ලා ගන්න උත්තරේ හරිද කියලා පරීක්ෂා කරන්නේ කොහොමද? නේ? අපිට මේ එන උත්තරේ හරිද කියලා පරීක්ෂා කරලා බලන්න කිව්වොත් ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? මේ ආපු උත්තරේ m වලට ආපු අගය මේ සමීකරණේ m ට දාලා බලන්න ඕනේ. දැන් m වලට ආපු උත්තරේ අපිට 10 නේ. අපි දානවා මෙතනට 10. දැන් මෙතනට 10 දැම්මාම මොකද්ද වෙන්නේ? ඈ මෙතනට 10 දැම්මාම 310 නෙමෙයිනේ. 3 වරක් m නේ තියෙන්නේ. 3 වරක් 10. m වල අගය 10 කියලා අපිට ආවා ගාන හැදුවාම ඒ උත්තරේ හරිද කියලා බලන්න මෙතනට ඒක ආදේශ කරලා බලනවා. m ට 10. m වල අගය 10යි නේ. අපිට ආපු උත්තරේ තුන් වරක් m වලගේ 10යි නේ තුන් වරක් 10 30යි තුන් වරක් 10 30යි 30න් දෙකක් අඩු වුණාම 28යි 28 7න් බෙදුවාම 4යි බලන්න මේ පැත්තේ කීයද තියෙන්නේ 4යි එහෙනම් දෙපැත්ත සමාන වෙනවා ඒ කියන්නේ අපේ උත්තරේ හරි බලන්න මේ උත්තරේ x ට ආයි 22යි කියලා දාන්න මෙතන 22 x ට 22 දැම්ම නම් 22න් දෙකක් අඩු කරාම 20යි 20 5න් බෙදුවාම 4යි බලන්න මේ පැත්තේ 4 තියෙන්නේ එහෙනම් උත්තරේ x වලගේ හරි අපි ගාන හදලා ගත්ත උත්තරේ හරි සමහරවිට දැන් ඕගොල්ලන්ට ළමයි ගාන හදන් යද්දි වරදුනොත් කොහේ හරි තැනක කිසියම් තැනක සුළු කරද්දි වරදුනොත් වැරදි උත්තරයක් නෙන්නේ වැරදි උත්තරයක් ආවම ළමයි ඒක මෙතෙන්ට දාලා බැලුවාම දෙපැත්ත සමාන වෙන්නේ නැහැ එතකොට තේරෙන්න ඕනේ Taman ගාන හදලා තිනවා වැරදි කියලා කිසියම් තැනක කොහේ හරි තැනක ඕගොල්ලෝ වැරද්දක් කරලා දිනවා මේක සුළු කරද්දි හරිද? ඒ වගේ ඒවා වෙන්න පුළුවන් ගණන් හදද්දි බලමු. හරි. ඊට පස්සේ ඊළඟ එක 7 වෙනි ගාන. දැන් ටිකක් මීටත් වඩා ටිකක් අමාරු ගණන් වලට එන්නයි හදන්නේ. හරිද? අමාරු ගණන් වලට එන්නයි හදන්නේ 7 වෙනි ගාන. 7 වෙනි ගාන. හරි. බලමු හරිද හදයිද කියලා. 7 වෙනි ගාන දෙවරක් x අඩු කිරීම 1 බෙදීම 4 එකතු කිරීම 3 සමානයි 10යි බලමු හරියටම උත්තරේ ගන්න කවුද කියලා චුට්ටක් දැන් ගාන ලොකුයි දැන් අපි ටික ටික පොඩි ගානෙන් පටන් අරන් හරිද ටික ටික අමාරු ගණන් වලට එන්න හදන්නේ මේ ඕගොල්ලන්ට 9 පන්දී දිනනවා. හරි. මම පොඩක් කියන්නම් සමීකරණේ x කියන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා x කියන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා එකක් අඩු කරාම ලැබෙන අගය 4න් බෙදලා ඒකට ආයි 3ක් එකතු කරාම සමානයි 10ට. හොඳට බලන්න තියෙන විදිය x කියන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා ඒකෙන් එකක් අඩු කරාම ලැබෙන අගය මේ ලැබෙන අගය 4න් බෙදුවාම ලැබෙන අගයට 3ක් එකතු කර විට සමාන වෙනවලු 10ට මේක හදලා බලන්න උත්තරයක් ගන්න x වලට දැන් මේකේ ඕගලන්ට තේරෙනවා පියවර හතරක් කරන්න ඕනේ මොකද නේද දෙකෙන් ගුණ වෙලා තිනවා එකක් අඩු වෙලා තිනවා හතරෙන් බෙදලා තිනවා ආයි 3ක් එකතු කරලා තිනවා ඔය හතර හතර පාරකට අයින් කරන්න වෙනවා ටිකක් ගන්න එතකොට ටිකක් දිගට හදාගෙන යන්නත් වෙයි හරි උත්තරේ ගත්ත ළමයි ඉන්නවා නම් දාන්න බලන්න උත්තරේ 7 වෙනි ගාන සාමනේ කවුරුත් උත්තර අරන් චිරායු ගත්තා දශම වලින් හරි භාග වලින් හරි දාන්නක උත්තරේ හරි චිරායුගේ හරි නේ යශෝදා හරි දැන් දෙන්නයි කො තවන් හදන් බලන්න හරියට සස්මිතගේ හරි ලෙන්මිනි හරි දිනෙත් හරි දැන් හරිය කලින් පොඩ්ඩක් වැරදිලා තිබ්බනේ දැන් හරියට
එච්චරයි. තව ඉන්න හතුරු කට්ටිය මේ ගාන හොඳයි හදන්න පුළුවන් නම් හොඳයි ඉතින්. මේ වගේ ගණන් තියෙනවා 9 දී 10 ට ගියාම කොහොමද තියෙනවා දැන් මම හදලා පුරුදු වෙන්න ඕනේ. හරි පේපර් එකේ එනවා ඒ වගේ ගණන්. ඉක්පන් කරන්න. එච්චරයි. තව නැද්ද හතුරු කට්ටිය උත්තර දාන්න බලන්න. වැරදුනට කමක් නැහැ උත්තර දාන්න. ආතම් වැරදෙන්න හරි හදන්න ඕනේ ඉතින්. නිකන් ඔය බලන් ඉඳලා හරියන්නේ නැහැ. මම දැන් ක්‍රමයක් කියලා දුන්නා. ඒ ක්‍රමේ පාවිච්චි කරලා එකින් එක මේවා අයින් කරගෙන යන්න තියෙන්නේ. පස් දිනයි තාම හදලා තින්නේ කො අනිත් කට්ටිය net me නවද්දයා හරි හොඳයි කො බුද්ධිම අනුත්තර හැදුවද අසනි ඉලීෂා තක්කලා හදන් තාමනේ ආයක හදපු ඉවර ළමයි ඉන්න ඉඳන් ඊළඟ ගානක් දාන්න බෝඩ් එකේ ඊට පස්සේ මම මේක හදන්න ගන්නවා හරි 8 වෙනි ගානත් ඔය වගේ තමයි කල්පනා කරලා හදන්න වෙනවා හරිද 4 වරක් මොන වරහනක් තියෙනවා 4 වරක් මෙතන 4 වරක් කියලා දැම්මට මේක ඇත්තටම මම පිළිවෙල ලියන්නම් හරිද 3 වරක් x x ව 3ෙන් වැඩි කරලා ලියද්දි බලන්න මම ලියන විදිය x ව 3ෙන් වැඩි කරලා ඒක දෙකෙන් බෙදලා ඒකෙන් එකක් අඩු කරලා එන ආගය වරහනක් දැම්ම කියන්නේ මෙතන ඉලක්කමක් දැම්මොත් ගුණ කරලා නේ ඔව් x ව 3ෙන් ගුණ කරලා ඒක දෙකෙන් බෙදලා ඒකෙන් එකක් අඩු කරාම ලැබෙන ආගය වරහන් දාලා තින්නේ ඒකට 4ෙන් ගුණ කරාම සමාන වෙනවා 4ෙන් ගුණ කරාම සමාන වෙනවා 12ට හරි මේක හදන්න ගන්න මේක ඉවර ළමයි මම මේ ගාන හදන්නම් දැන් හැමෝම අනිත් කට්ටිය බලා ගන්න හරි දැන් මේක ළමයි ඔයගලන්ට තේරෙනවා ළමයි මේ x ව මේ පැත්තේ තනි කරගන්න බාධා හතරක් තියෙනවා අයින් කරන්නනේ බාධා හතරක් තියෙනවා හරිද ඒකෝර මෙතන දෙකෙන් ගුණ කරලා තිනවා එකක් අඩු කරලා තිනවා හතරෙන් බෙදලා තිනවා තුනක් එකතු කරලා තිනවා මේ පැත්තේ ඔය ටික අයින් කරන්න ඕනේ පියවර හතරකදී දැන් මෙතන ඉස්සෙල්ලාම ළමයි අයින් කරන්නේ අපි අර අන්තිමටම කරපු එකනේ ඒක හොයාගන්නේ මෙහෙමනේ බලන්න මේ x කියන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා ඒකෙන් එකක් අඩු කරලා a ලැබෙන ආගේ 4ෙන් බෙදලා a'ට ආයි 3ක් එකතු කරාම තමයි 10ට සමාන වෙන්නේ නේ හරි එතකොට ළමයි අන්තිමටම කරේ 3ක් එකතු කරපු එක හොඳයි ඉරුෂිගෙත් හරිය 3ක් එකතු කරපු එක තමයි අන්තිමටම කරේ ඒක තමයි මුලින්ම අයින් කරන්න ඕනේ එහෙනම් පටන් ගමු දෙවරක් x අඩු කිරීම එක බෙදීම 4 මෙන්න මේ එකතු කරපු 3 මුලින්ම අයින් කරන්න ඍණ 3ක් දාන්න ඉස්සෙල්ලාම මේ පැත්ත ඍණ 3ක් දාති ඒ දිහම මේ පැත්තට කරන්න ඕනේ හරි ඔව් විහාර පුතේ වාගේ චුට්ටක් බලන්න උත්තරේ පොඩි වෙනසක් තියෙනවා විහාරක් මේකේ උත්තරේ හරි මෙතන ධන 3යි ඍණ 3යි කැපිලා යනවා එතකොට මෙතන ඉතුරු වෙනවා අන්න දෙවරක් x ඍණ 1 බෙදීම 4 මේ පැත්තේ සමානයි 10ෙන් 3ක් අඩු කරාම 7යි හරි ඔන්න එකක් අයින් කරගත්තා ඊට පස්සේ දැන් ආයි බලන්න x දෙකෙන් ගුණ කරලා එකක් අඩු කරාම ලැබෙන ආගය 4ෙන් බෙදලා ගත්තාම 4 සමාන වෙනවා දැන් මෙතන තියෙන්නේ අන්තිමටම 4ෙන් බෙදපු එකනේ ඒක තමයි දැන් අයින් කරන්න ඕනේ 4ෙන් බෙදපු එක අයින් කරන්න 4ෙන් බෙදපු එක අයින් කරන්න අපි දන්නවා 4ෙන් ගුණ කරන්න ඕනේ හරි ඒතර මේ පැත්ත 4ෙන් ගුණ කරද්දි මේ පැත්තත් 4ෙන් ගුණ කරන්න ඕනේ ඒතකොට මේ බෙදිච්ච 4ට ගුණ වෙච්ච 4 කැපිලා ගිහිල්ලා මේ පැත්තේ දෙවරක් x ඍණ 1 ඉතුරු වෙනවා සමානයි මේ පැත්තේ 7වරක් 4 28ක් එනවා 28ක් එනවා හරි ඊට පස්සේ ළමයි මෙතන x ව දෙකෙන් ගුණ කරලා එකක් අඩු කරාම x කියන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා එකක් අඩු කරාම සමාන වෙනවා 28ට එහෙනම් මේ අඩු කරපු එක තමයි ඊට පස්සේ අයින් කරන්න ඕනේ අඩු කරපු එක අයින් කරන්න ඒක එකතු කරන්න වෙනවා ධන එකක් එකතු කරන්න මේ පැත්තට ඒ දෙම මේ පැත්තට කරන්න ඕනේ හරි එතන මෙතන ඍණ 1 ධන 1 කැපිලා ගියලා පුතේ දෙවරක් x මෙන්න ඉතුරු වුණා මේ පැත්තේ 28යි 1යි මේ පැත්තේ 29යි අන්තිම එක මේ දෙකෙන් ගුණ වෙච්ච එක අයින් කරන්න මොකද කරන්න ඕනේ දෙකෙන් ගුණ වෙච්ච එක අයින් කරන්න දෙකෙන් බෙදන්නයි තියෙන්නේ මේ පැත්තත් දෙකෙන් බෙදන්න එතකොට මේ ගුණ වෙච්ච දෙකට බෙදිච්ච දෙක කැපිලා ගිහිල්ලා අන්න අපිට උත්තරේ x සමානයි කිය දෙන්නේ ඈ x ඉතුරු වෙනවා මේ පැත්තේ සමානයි 29 බෙදීම 2යි කියලා එනවා ඕක ඕන දශම කරලා දැම්මොත් 14.5යි x වල උත්තරේ එහෙම නැත්තම් මේක විෂම භාගයක් නිසා
මේක මට ඕන නම් මිශ්‍ර භාගයක් කරන්න 29 ට 2 ඒවා හරියටම 14යි හරය මේකෙ 2යි 14 ඒවා 2ක් 28යි 29 න් 28ක් ගියාම ඉතිරි 1යි හරිද උත්තරේ 14යි භාගයයි නැත්තම් 14.5යි හරි හරි හොඳයි ළමයි 5-6 දෙනෙක් හදලා තිබ්බා ඊට පස්සේ 8 වෙනි ගාන හදපු ළමයි ඉන්නවා නම් උත්තරේ දාන්න තාම නැද කවුරුත් හදලා 8 වෙනි ගාන Ya sudah ada di berai. Hidup tri. Ah, di net hari. Oke, apa yang putih ini? Bisa bahagia, misteri bahagia karena. Hah? Len mini hari, ya sudah hari. Gana mana utar? Komar oke bagoling oke, mih hari deh mih dasar mau utah dan beri bi. Bagoling gan bagoling. Kirai bagai ki bag sangkia agi utre dan. Dinet hari. Net mina udah hari ini, udah. Go, anik kati usaha karena nanut teraku, asani, malki, dini tiko hadu atau terdahan hadu na. Arey, amaru gila tarim nih pak, kok mau dihadir manusia kok, utar gatnya, neluni, neluni hadu ada. Adan baran nipu nikak kala utar dana piumi utar dana berdua rekaman ne dana utri adalah mahadana kang ini pa usaha karan na bihar hari de upat de aku utri dana baran adalah hansir hedu ada dilakshi ikma karan senuri oh Odai, hari utara lamai, dah ada kita dalat ini, aku wanita lamai dan baran utara. Sasmi itu cuta baran utara ya ai. Irusi apa baran na? Ada lagi hari ini hari kemar. Hari itu megi cuta baran na memai dia ini. X kira na sangkia baran na memi kan ini. Betul ini patangkan ni. Hemat isu VG, anja te, gawin patangkan ni dia. Muka hari sangkia agak ni, lak kemak ni, egi agi hoyan na dia ini. Hari gelapnya agi hoyan noni, mei sami kerana X ter, mei gina. BG anja tika gelapnya agi hoyan noni, ekatamaya pikiran ni sami kerana aku wisudan ngeki uham. Sami kerana aku wisudan ngeki uham, api hoyan ni, ekiti ena ini anja tempat ini gelapnya agi ni hoyan ni lamai. Oh mei mai tina, tembalan mei sami kerana lamai, balan ni happy lagi ni biri. Mei mai tanda kusang lo mei X kena sangkia aga, tuning guna kerala, ek deking bedu uham. Ina agi, ekak adu kerana kami ina agi. Tamai warnanya itu lebih ini. Oh, ekak guna kerana anti benda mana hatering. Itu pada samaan ini, no dulu hat. Anti benda mana kerana dia ini hatering guna kerana ini. Ina lamai kami istilah lama, me hatering guna kerana ini kain kerana hatering bedu orang hari. Nih, hebat ye deh me hebat terak kerana none istilah lama me kelir lapau. Depan sama hatering bedan. Depan sama hatering bedan. Itu pada me guna macam hatering. Anti mata masalah guna garpu yang ini hatering, ekar mana mulim ni bahas kerana, none ekar ini hatering bedu istilah. Guna garpu hatering, bedu hatering, kepi lagi hilang. Mepette, tunggarak x bedi ini dek adu giri mek itu ruenwa, mana ayolah hadapan nawasnya. Iha pette, dolah ini hatering bedu ham, dolah hatering bedu ham, tunat kenawa. Mari kita faham ini biar hari ni itu, bayar tu keran. Irbas sebaran, na x itu tuneng guna kerana, dekem bedu ham lepen agi ngan, ekat adu kerana kita tunda samaan deh. Antuan tu ini ekat adu kerana ni, na ekain kerana, ekat adu kerupu ekain kerana, muka tu kerana none, ha? Ekat adu kerupu ekain kerana, ekat ekatu kerana none. Me petter ekat ekatu kerana di, ha petterat edema kerana none hematis sen. Ata kain ni, terus me rene ekat, dana ekat kepilihan awa. Me petter deng, tunggarat x.
බෙදීම 2 ඉතුරු වෙනවා එහා පැත්තේ 3 1 4 එකතු වුණාම දැන් මෙතන අන්තිමටම 3 වරක් x බෙදීම 2 සමානයි 4යි දැන් මේ බෙදිච්ච 2 ඊට පස්සේ අයින් කරන්න වෙනවා බෙදිච්ච 2ක් අයින් කරන්න 2කින් ගුණ කරන්න ඕනේ මේ පැත්ත 2කින් ගුණ කරද්දී මේ පැත්තටත් ඒ දේම කරන්න ඕනේ එතකොට මෙතන ගුණ වෙච්ච 2කට මේ බෙදිච්ච 2කට ගුණ වෙච්ච 2 කැපිලා ගිහිල්ලා 3 වරක් x අන්න ඉතුරු වුණා එහා පැත්තේ සමානයි 4 වරක් 2 8යි අන්තිම පියවර මොකද්ද දැන් x 3ෙන් ගුණ වෙලානේ එතකොට x 3ෙන් ගුණ වෙලා හින්දා 3ෙන් බෙදුවා නම් හරි 3ෙන් බෙදන්න මේ පැත්තත් එතකොට 3ෙන් බෙදන්න ඕනේ එතකොට මට කියන්න මේ ගුණ වෙච්ච 3ට බෙදිච්ච 3 කැපිලා ගිහිල්ලා මම මෙහෙ ලියන්නම් මේ පැත්තේ x ඉතුරු වෙනවා සමානයි එහා පැත්තේ 8 බෙදීම 3යි කියලා එනවා 8 බෙදීම 3යි ඕක දශම කරන්න නැතුව අපි මේක විෂම භාගයක් හින්දා උත්තරේ මිශ්‍ර භාගයක් කරලා තියද්දි හරය 3මයි එන්නේ නේ හරය 3මයි 8ට 3 ඒවා 2ක් තියෙනවා 8ට 3 ගඩවල් 2ක් තියෙනවා 3 ගඩවල් 2ක් 6යි 8ෙන් 6ක් ගත්තාම ඉතිරි 2ක් වෙනවා නේ ඔව් ඒක දාන්න ළවෙට උත්තරේ මට කියන්න 2යි 3ෙන් 2යි කියලා ඉන්න ඕනේ 2යි 3ෙන් 2යි හරි හදුවලම හිටියා හොඳයි හරි තව ගණන් 3 4ක් දෙන්නම් දැන් ටිකක් තවත් ඔයිටත් වඩා අපි ටිකක් ලොකු ගණන් වලට එන්න හදන්නේ ප්‍රශ්න අංක 9 ටිකක් වරදින්න පුළුවන් කල්පනාවෙන් හදන්න 9 වෙනි ගාන මේ ගණන් ආපෝ පාරක් හදන්න වරදින කට්ටිය හදලා ආයෙ උත්තර චෙක් කරලා බලන්න ළමයි හරියට හදා ගන්න පුළුවන්ද කියලා හරි නේද හරිද ඉක්මනට හදා ගන්න හොඳයි ඊළඟ ගාන ඉවර ළමයි පටන් ගන්න මම බෝඩ් එකේ දාන්නම් ඊළඟ ගාන හරි බලමු මේක හරියට හදයිද කියලා ප්‍රශ්න අංක 9 මෙහෙම දෙන්නේ මයිගත් මෙහෙම දෙන්න ඔන්න ප්‍රශ්න අංක 9 හරිද හරි ඒව වැඩි කරලා තිනවා දෙකෙන් දෙවරක් a ඒව දෙකින් වැඩි කරලා ඒ කියන සංඛ්‍යාව දෙකින් වැඩි කරලා 3ෙන් බෙදලා ඒ එනාගෙන් ආයි අඩු කරලා තිනවා 3ක් ඒව දෙකෙන් ගුණ කරලා 3ෙන් බෙදුවාම එනාගෙන් ආයි 3ක් අඩු කරලා ඒ ලැබෙනාගේ මට කියන්න මෙතන 3ෙන් එකෙන් ගුණ කරාම 3ෙන් එකෙන් ගුණ කරාම 3ෙන් නෙමේ 3ෙන් එකෙන් ගුණ කරාම සමාන වෙනවා 2කට ඔන්න සමීකරණය ආයි බලා ගන්න a කියන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා a ලැබෙන අගය 3ෙන් බෙදුවාම ලැබෙන අගයෙන් 3ක් අඩු කරාම ලැබෙන අගය 3ෙන් ගුණ කරලා නෙමෙයි මෙතන ළමයි තියෙන්නේ මොකද්ද මේ 3ෙන් එකෙන් ගුණ කරනවා කියන්නේ 3ෙන් මොකක් කරලාද ඔය තියෙන්නේ මේ 3 ළමයි හරේ තියෙන්නේ නෙමෙයි එක මෙතන ළවේ තියෙන්නේ ඔය නිකන් මට නිකන් කියන්නකො මෙහෙම දැන් අපි හිතන්නකො සංඛ්‍යාවක් 4 කියන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරොත් 8යිනේ දෙකෙන් එකෙන් ගුණ කරොත් මොකක්ද ඒකේ තේරුම දෙකෙන් එකෙන් ගුණ කරනවා කියන්නේ ළමයි දෙකෙන් බෙදනවා කියන එක මතක තියාගන්න දැන් හිතන්නකෝ 10 නැත්නම් අපි ගත්තොත් හරි 20 හරි 20 මම හිතන්න මෙහෙම 4ෙන් එකෙන් ගුණ කරනවා කියන්නේ 4ෙන් බෙදනවා කියන එකනේ 20 4ෙන් බෙදනවාට අපි කියන්නේ 4ෙන් එකෙන් ගුණ කරනවා කියලා හරි දැන් 4 දෙකෙන් බෙදනවාට හරිද මේක මේ ලියලා තියෙන්නේ මේ 4 බෙදීම 2 තමයි මෙහෙම ලියන්නේ මෙතන තියෙන්නේ 20 බෙදීම 4 ඔය 20 බෙදීම 4 20 මෙතන බලන්න හරි 20 බෙදීම 4 මේ තියෙන්නේ මේ 20 ළවේ 4 හරේ හරේ තියනවා කියන්නේ බෙදනවා කියන එකනේ තේරෙනවා නේද මෙතන තමයි මේ 3ෙන් බෙදන එක තියෙන්නේ 3ෙන් එකෙන් ගුණ කරනවා කියන්නේ 3ෙන් බෙදනවා කියන එක අහගන්න a කියන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා a ලැබෙන අගේ 3ෙන් බෙදලා ඒ ලැබෙන අගයෙන් 3ක් අඩු කරාම ලැබෙන අගය 3ෙන් බෙදුවාම මේ තියෙන්නේ 3ෙන් බෙදලා මේක 3ෙන් බෙදලා තියෙන්නේ හරේ 3 තියනවා කියන්නේ මේක මේ 3ෙන් බෙදනවා කියන එක නේ නේ 3ෙන් එකෙන් ගුණ කරනවා කියන්නේ මේ 3ෙන් බෙදනවා කියන එක බෙදුවාම සමාන වෙනවා 2කට එහෙනම් තේරෙන්න ඕනේ මෙතන අන්තිමටම කරේ මෙන්න මේ 3ෙන් බෙදපු එකනේ එහෙනම් ඉස්සෙල්ලාම ඒක අයින් කරන්න මොකද කරන්න ඕනේ ඉස්සෙල්ලාම ඒක අයින් කරන්න 3ෙන් ගුණ කරා නම් හරි පටන් ගන්න හරි මේක ආපහු පාරක් ලියලා
මෙන්න මේ බෙදිච්ච තුන ඉස්සෙල්ලාම අයින් කරන්න තුනෙන් ගුණ කරන්න. ඒ දෙම මේ පැත්තට කරන්න. ඉස්සෙල්ලාම දෙපැත්තම තුනෙන් ගුණ කරන්න. ඒක පැහැදිලිව පේනවා මේ තුන හරේ තියෙන්නේ. හරේ තියෙන එක අයින් කරන්න යාගෙන් වැඩි කරන්න ඕනේ නේ. ලවෙන් වැඩි කරන්න එපේ. හරිද? ඔව් වැඩි කරාම ළමයි මේ පැත්ත තුනෙන් වැඩි කරන්න ඕනේ මේ පැත්ත තුනෙන් වැඩි කරද්දි. දැන් මේ තුනට මේ තුන කැපිලා යනවා. අර ගුණ කරද්දි තුන අර බෙදිච්ච හරේ තුනට කැපිලා යනවා. නේ? දැන් ඉතුරු වෙන්නේ දෙවරක්කේ බෙදීම තුන. දෙවරක්කේ බෙදීම තුන ආයි ඍණ අඩු කිරීම තුනක් තියෙන්නේ. අඩු කිරීම තුන සමානයි දෙවරක් තුන 6යි. හරි උත්තරේ ගත්තද? මේ වෙච්චි තාම නැද්ද? ඊට පස්සේ ළමයි මෙතන දැන් අඩු වෙච්ච තුන අයින් කරන්න ඕනේ නේද? ඔව්. ඒව දෙකෙන් ගුණ කරලා තුනෙන් බෙදලා ආයි තුනක් අඩු කරාම 6ට සමානයි. අඩු වෙච්ච තුන අයින් කරන්න මොකද කරන්න ඕනේ? ඈ තුනක් එකතු කරන්න වෙනවා. හොඳයි උත්තර ගත්තා. හරිද? තිරායෝ තුනක් එකතු කරන්න ඕනේ. එතකොට මෙතන ඍණ තුන ධන තුන කැපිලා ගිහිල්ලා ඉතුරු වෙනවා දෙවරක් a බෙදීම තුන සමානයි 6යි 3යි 9යි. යශෝදා හරිනේ. ඉතාලි හරි හොඳයි උත්තර අරන් දිනවා ඊට පස්සේ මෙතන ඒව දෙකෙන් ගුණ කරලා තුනෙන් බෙදුවාම සමානයි 9ට නේ එහෙනම් මෙතන මේ බෙදිච්ච තුන අයින් කරන්න තුනෙන් ගුණ කරන්න වෙනවා ආයි පාරක් බෙදිච්ච තුන අයින් කරන්න තුනෙන් ගුණ කරන්න මේ පැත්තට ඒ දෙම කරන්න ඕනේ දැන් මේ බෙදිච්ච තුනයි ගුණ වෙච්ච තුනයි කැපිලා ගිහිල්ලා දෙවරක් a ඉතුරු වෙනවා දෙවරක් a එහා පැත්තේ නම් වරක් තුන කී දෙන්නේ 20 හතක් එනවා 27ක් එනවා නේ හරිද ඔව් ඊට පස්සේ ළමයි දැන් ඒව දෙකෙන් ගුණ වෙලානේ එහෙනම් දෙකෙන් ගුණ වෙලා ඉඳා දෙකෙන් බෙදන්න වෙනවා නේ net min අවුද්දේ හරිද ඔව් දෙකෙන් බෙදද්දී මේ පැත්තත් දෙකෙන් බෙදන්න එතකොට මේ දෙක කැපිලා ගිහිල්ලා මට කියන්න ඒ සමානයි කී දෙන්නේ 27 බෙදීම 2යි කියලා එනවා 27 බෙදීම 2 විෂම භාගයක් ඔක මිශ්‍ර භාගයක් කරොත් 27ට 2 ඒවා 13යි 13 ඒවා 2ක් 26යි නේ හරේ කොහොමද 2යි 13 ඒවා 2ක් 2 ඒවා 13ක් 27ෙන් අයින් කරාම 26ක් 1යි ඉතිරි වෙන්නේ උත්තරේ 13යි 2ෙන් 1යි කියලා එන්නේ හරිද බලන්න උත්තරේ 13යි 2ෙන් 1යි කියලා එන්නේ හරිද උත්තරේ ඉක්මනට හදන්න හරි හොඳයි තාම අපි ගණන් දෙකක් විතර හදමු ඉක්මන් කරන්න බය නැතුව හදන්න ගණන් හරි දැන් පොඩ්ඩක් තවත් ටිකක් අපි මේ කල්පනා කරලා හදන්න ඕනේ මේ ගණන් තුන ටොටක් ඔතනින් එහාට ගියොත් බලන්න ක්‍රමටික හොර වුණොත් අමාරු නෑ හරි ඈ 13.5 හරි 13යි භාගයයි කියන්නේ 13.5යි තමයි හරි 13යි භාගයයි කියන්නේ 13.5යි ඒ වලාගේ හරි 10 වෙනි ගාන බලු මේක කල්පනා මම මුලින්ම මොකුත් කියලා දෙන්නේ නැතුව ගාන දෙන්නම් පොඩි වෙලාවක් හදන්න හරි පටන් ගන්න මෙන්න ගාන 3x බෙදීම 4 එකතු කිරීම හරි 2x බෙදීම 4 සමානයි 8යි බලමු හරියට 7යිද කියලා 3 වරක් x බෙදීම 4 එකතු කිරීම 2 වරක් x බෙදීම 4 ඔව් දැන් මෙතන පොඩි වෙනසක් මේ ගානේ ඕගොල්ලන්ට පේන්න ඕනේ මෙතනත් x පද තියෙනවා මෙතනත් x පද තියෙනවා නේ මුලින්ම මෙතන ළමයි අපිට මොකද්ද කරගන්න වෙන්නේ මෙතනත් x පද මෙතනත් x පද මෙතන අනික මේ භාග ඇසුරෙන් තියෙන්නේ භාග ලෙස තියෙන්නේ මේකේ ඉස්සෙල්ලාම ළමයි මොකද්ද කරන්න ඕනේ අපිට මේ පැත්ත අමතක කරන්නකෝ මේ පැත්ත අමතක කරාම ළමයි නිකන් මෙතන ඕගොල්ලන් මොකද්ද මේ පේන්නේ ආ මේ මොකද්ද පේන්නේ
baga sangkia deka peno ni meikat baga sangkia wak meikat baga sangkia wak ni me lave me hare me lave me hare ikutu karaganna tiyena ne oh mokada metanath lamai me x pada tiyenne meket x pada hinda thamai etana podi wenasak tiyenne mokada lamai meke mulinma karanna one meke okalan ekak therenna one den metanath x pada tiyenne meket x pada yak meket x pada yak ne ilakkamak neme ne meka metana ilakkamak vitarak neme meket x pada meket x pada ena metana issellama lamai me x padayai metana sulu karan inn one hodai sulu karan inn one එතන මෙතන දැක්කහම පේනවා මේ ලවේ මේ හරය මෙතන ලවේ හරය එකතු කරන්න තියෙන එක භාග දෙකක් එකතු කරගන්න තියෙන්නේ භාග සංඛ්‍යා එකතු කරද්දී නැත්නම් අඩු කරද්දී හර සමාන වෙන්න ඕනේ හර සමානයි මේ හරය 4යි මෙයාගේ හරයත් 4යි එහෙනම් ළමයි පොදු හරය 4ක් අරගෙන අපිට මොකක් කරන්න පුළුවන්ද මේ ලවේට මේ ලවය එකතු කරගන්න පුළුවන් 3x එකතු කිරීම 2x සමානයි මේ පැත්තේ 8 හරිනේ හොඳයි 3x 2x සමජාතීය පද අපි දන්නවා එකතු කරන්න අඩු කරන්න පුළුවන් 3x 2x දැම්මහම කීයයි x ද x පද 3කට x පද 2ක් එකතු කරාම x පද ඔක්කොම 5යි 5x 5x ලවේ 5x හරය 4යි අන්න දැන් හරිනේ ඔව් දැන් උතනින් පස්සේ සුළු කරගන්න පුළුවන් නේ අපි අර කලින් හදපු ගණන් මේ මුලින්ම හදපු ගණන් මේ වගේ මතකයිනේ ඔව් x 5න් ගුණ කරලා 4න් බෙදුවාම සමාන වෙනවා 8ට එන හතරෙන් බෙදුව එක අයින් කරන්න හතරෙන් ගුණ කරා නම් හතරෙන් ගුණ කරන්නයි දී බෙදිච්ච හතර අයින් වෙනවා එතකොට මේ පැත්තත් හතරෙන් ගුණ කරන්න මේ බෙදිච්ච හතරයි ගුණ වෙච්ච හතරයි දැන් අයින් වෙලා ගිහිල්ලා 5 x ඉතුරු වෙනවා මේ පැත්තේ 8 වරක් හතර 32යි හරස් ගුණිතේද ඔව් ඒත් ගැටලුවක් නැහැ හරස් ගුණිතය කියන එකක් දාන්න පුළුවන්. හරි කමක් නැහැ. හොඳයි. ඒතකොට මෙතන ළමයි 5වරක් x 32. මම සාමාන්‍ය හරස් ගුණිතයේ 10 ඉඳන් තමයි කියලා දෙන්නේ. ඔයගොල්ලෝ 9 දිත් එක පාවිච්චි කරන්න කමක් නැහැ. 9 දිත් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරස් ගුණිතය කියන එක. හරි. ඒකින් වෙන්නේ මේ අපි මෙතන මේ සුළු කරන විදිහම තමයි තියෙන්නේ. වෙනසක් වෙන්නේ නැහැ. හරස් ගුණිතය කියන එක මේ පාවිච්චි කරා. හරි. මෙහෙම පාවිච්චි කරන්න උදැන්නට කමක් නැහැ. එතන මෙතන ළමයි ඕගොල්ලෝ 5වරක් x 32යි නේ හරි එහෙනම් මෙතන 5න් ගුණ වෙලා හින්දා අන්තිමටම 5න් බෙදුවා නම් හරි 5න් බෙදන්න දෙපැත්තම එතකොට 5න් බෙදන්න ඕනේ ගුණ වෙච්ච පහට බෙදිච්ච පහට ලැබිලා ගිහිල්ලා x 32 බෙදීම පහ කීයද ඔව් මේක විෂම භාගයක් හින්දා අපි 32ට 5ව 6ක් ගන්න පුළුවන් 5ව 6ක් 30යි හරේ කොහොමත් පහ 32න් 30ක් ගියාම ඉතිරි 2යි උත්තරේ 6යි 5න් 2යි 6යි 5න් 2යි නේ ලෙන්මිනි හරි හරි නේ ඉරායු හරි ඒ ගාණේ උත්තරේ 6යි 5න් 2යි 6යි 5න් 2ක් එන්නේ හරි නේ හොඳයි මම තව පොඩි ගාණක් මේක 11 වෙනි ගාණ විදිහට දෙනවා හරයන් අසමාන ගාණක් බලමු හදයිද කියලා හරියට දැන් මේ දෙකේ හරයන් සමාන තිබ්බ හින්දා ලේසි එකක් ගාලා පොදු හරය ගත්තා ලවයන් එකතු කරා අදාගෙන ගියා මම හරයන් අසමාන විදිහේ ඔය වගේ ගණනක් දෙන්නම් කල්පනා කරලා හදන්න හරයන් අසමාන ගණන බලන්න 11 ශ්‍රේණි ගණන හරි ගණන් ගොඩක් හැදුවා 11 ශ්‍රේණි ගණන හරයන් අසමානයි වරද්දන්න නැතුව හදන්න හරිද හොඳයි ඒක මම මෙහෙම දෙන්නම් x ධන 1 ලවයට එනවා x ධන 1 හරයට එනවා 2 එකතු කිරීම ආයි මෙතන ලවය x හරය 3 සමානයි සමානයි 8යි ඔන්න ඊළඟ ආන x ධන 1 බෙදීම 2 එකතු කිරීම x බෙදීම 3 සමානයි 8යි දැන් උතනත් ළමයි x පද මෙතනත් x පද තියෙනවා මෙතනත් x පද කලින් හදපු ගණන් වගේ නෙමෙයි මේ ගානයි වෙනසක් තියෙනවා නේ අර x පද දෙපැත්තේ අඤ්ඤාත පදයේ tan 2ක තියෙනවා මේකෙත් ඉතින් මේ විදිහම තමයි මොකද ඔයගොල්ලන්ට මොකද මේ x පද මෙතනයි මෙතනයි tan 2ේම තියෙන හින්දා අපි ඉස්සෙල්ලා ඔක එකට සුළු කරගන්න ඕනේ මේ ලවයේ මේ හරය මේකේ ලවයේ හරය මේක ළමයි හිත හර දෙක අසමානයි මේ දෙක එකතු කරගන්න වෙනවා හර දෙක අපිට පොදු හරයක් ගන්න වෙනවා ඔයගොල්ලන්ට මතකයි පොදු හරය ගන්න විදිය
tulle baga ne tulle baga kiyanne haraya apita 2 3 30 6 karaganna puluwam tulle baga liyena widiya matakaida udai 8 ekama sankhyayawagen guna karala haraya samana karaganna me bagi harayai me bagi harayai ekama harayak karaganna oni ikman karanna ටිකක් වෙලා යනවා ඔය ගාන හදද්දි පීවර ටිකක් වැඩිපුර තිනවා කරන්න හරිද තාම නැහැ හොඳයි මම ටුට්ටක් මෙතන ඈ උත්තරේ ගත්තද කී දෙන්නේ x වලට උත්තරේ කීයද X වලට ගැලපෙන අගය කීයද? ඈ? ලෙන්මිනි හරිනේ. ලෙන්මිනි හරි උත්තරේ හරි. තව ඈ? ලෙන්මිනිගේ හරි. හන්සිට පොඩ්ඩක් ආයි බලන්න ගන්න මම හිතන්නේ චුට්ටක් වරදිලා තියෙනවා කොහේ හරි කෙනෙක්. Yashoda chutta balanna ay. Oke, mang hitane x te n one purna. Ekena uttare baga sankhyawak neme hariyatama purna sankhyawak neda enne x walata. X walata ena uttare hariyatama purna sankhyawak neda enne one. Kalin gana wage lesi ne. Hadanna tikak kalpanawen hadanna one. E samanya 9 panthi dilama apita oy wage tikak loku ganan enne. Ara kalin ah penne meka da samanyara mula hari hadu ganan damai godak pilada papers wala ahanne habe mewa apita aya hadala poruduna eka hondai mokada 10 panthi de yaddi me wage ganan thiyenawa 10 panthi indan e wage ganan thiyenawa Bila beti nih Nek, nih puni bagan naik barak, kau yang tenaga kerja dulu aja. Tahu hadu bola mainnya ada, ekkina ini hadala. Tahu bodi bila apa kau nih? Ya kita nih. Kompeta meva ke ganang hadu warni mungkin dahai bandi dia di over tiga nawa lama ini, dia mau cuta hadala purutu nih kau dahai. Netta samaan nih remul ganang ata bagi, edi ke hadaga ganang pulang guna mati. Uttara gattala thamai danna balanna thawa innwana meke uttare x ta harida gattala chira ekko uttara gattada dinet hari den hari uttare hari thawa innawa dennai Aduh, net miko. Are, oh, dan metana mang kodap hadan na padangan na lawai. Are, mega ni gurai mang tau na ika gana, ika tapi kawa shat na, ona ika dan na mima gana. Are, andi mega dolos ini gana. Mai kasa mega hadan na padangan na, Oke, ibarat lama ini mana? Nek, berarti.
dolos sini gana. Hari mekat dana, mekat oye wage mata mai. Hari y dana eka bedima deka. Eka tu kirima y geng adu kirima tuna y rina tuna bedima hatara samanai degen eka. Mekat tara mekat tawat loku gana. Hari bulu angkat dia dia fry kat dina balan hadan. Hama usaha kerumun mami kita yang hadan dapat angkat na. Betulat tebalannya, bayi ulagi hoyan none ten degi mau bayi dino. Mekat bagiak, mekat tuh golan ter, kudu hari ya kerang, istilah, betulnya ikut tuh kerangan nu ino. Mulai, mami kita hadan na lama ini, mami betulnya mau tulugri mak kerang na, balannya, karena mami kita mepet tingkan tuh kumi, ekspada betulat tino, an mami kita mami betulnya gap dulu. Itu kalau istilah lama ini, ekspada api ekta sulu kerangan nu ini. Hebe sulu kerangan ya di, betulnya hari ayi samaan nen. Megi hari dekai, megi hari itu nai. Padahal yang orang dana bahagia, sanksi aik itu keradhi, adu keradhi, hari samaan keragaan ni kau mau bahagia boleh? Tulle bahagia liyela ni? Oh, padahal dekai itu nai, hari keragaan ni puluan ni. Dekai itu nai, hari keragaan ni puluan. Sanksi aik kini guna kerela. Deka hari keragaan ni, kien tu guna keragaan ni? Deka hari keragaan ni, tuning guna keragaan ni mana? Eka ni sama me bahagia udai ya tai, lamai tuning guna kerana. Hebat, mana betulnya samaan ada baru diinnya itu, tengah yata kelu agne, hari sunggarat deka hari ayi, tulle bagi ya keliu adi, udah yata ya kemasan ke ayi guna keran puluan berat dana, tulle bagi ni, yata tuh main guna keran, udah tuh main guna keran oh ni, hebat, lama ini udah diinnya prakasha ni agnisa, betulnya warahana taga ni mana, muka tuh main tuh main ekspat guna mana, main ekat tuh main guna mana, nanti berat dino, hari, tapi betulnya hari tuh main bagi, hari keran, deking guna keran hari. Meyang itu kotor, yaitu deking guna kerat di, udah deking guna keran, no ni udah metenah warahana kawasnya, itu metenah padayak tiennya inda, prakashanya agni me ini, ekswitara ini tien ini, kau metenah lama ya ramadhan tien no ni tuning, me ekswat guna me no, me ikat tuning guna me no ni, an metenah samara itu baru diinnya di, metenah agol tuning guna kerat di, ne, ha, then metenah hari itu tunggu rat deka hari ayi, lawe, mana balan, ne tunggu rat x tunai x. Tunggarak ek tu na, yang mana hamai ini lawe. Ini macam samaan aite baru diinnya ti lawe el ya agat tu bidiye. Hari tunggarak deka hayai lawe tunggarak ek tu na ek tunggarak ek tu na. Hari tu beran, potna baru diinnya ti samaan aite macam baru diila macam ek dah ala hadan nanti dekode baru diinwa. Pokoknya macam lawe tu neng guna meni, meyat guna meni, nama meyat tu neng guna meni no. Udah prakashanya tiini. Macam awulak netu edi. Dewarat tu na hari hari hari, dengan na hari samaan una, dengan hari ni, dewarat x dekai x, hari ni samaan hari, atai. Ada yang jodohin pas seau lakne, hari samaan hari, kedua hari hari, kita lihat kan, melawe dekai, kita tu beran na buluan dekai x tu na, dana tu na, kita tu kiri ni dekai x, ni, oh, samaan hari atai. Tapi betul macam na dekai x, sama jati ya, kia x tu, dekai x, hatara x seno. Hatrai x, dana tunak tiena udah. Jadi, mah, hiye, ah, dengan tinggal terlibat se, arapi muling hat bu gana kau edi ini, hada agarnya bulu. Noida kau tamai tiurak kalpana agarlah hada nuni. Perkian meida kau awan agi terlibat se, terno ane terlibat se, meida kau gana kaling hebu ani. X pa hatrai ingguna agarlah, tunak tiena tu agarlah, hiem bedu hama atad samaan. Terlibat se, bedic cahaya ingkaran nuni. Nih. Oh, mana mungkin beda itu higher, aing kerana, ni higher guna kerana mana? Mereka betul higher guna kerana, kerana, itu kalau metana, hari itu beda itu higher, guna beda higher, kepilihan. Mereka betul itu itu orang mah hatara barak x dana tu na, samaan aye, ata barak higher, hatalis katai, itu metana mungkin ikut beda tu na. Aing kerana, tu nak adu kerana mana? Nih, rina tu nak dana, mana? Mereka terap rina tu nak dana. Betulnya dana tu na rina tu na kapi leh, anuwa. Hatarai x itu ruh anuwa. Hatalis setting tu nak adu kerana, hatalis pi, hatalis. Hari dekat tu nak hari dekat.
Ah, oh, berapa 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 Tunai x hari, misalnya dega x, ikut tunai sama jadi ya pahai x ini. Aku tadi tanya ada kan pahai x ini. Nih hari ini, hari pahai x ini. Misalnya mama, maybe hari ini minne mih tunai x ini udah, misalnya dega x dalat ini. Hari ini, oh pahai x ini hari. Mudah, udah dalat ibu hari. Hari dengan ulangnya, dengan tim biar ini maka ada, misalnya x pahing guna bela hinda, pahing bedan. Kalau itu pada mangki gua pukul nusang ke awak ini, hari ini mah tulis paha pahing bedu ha muter lagi ya. Namanya ini, oh misalnya x kalau muter lama ini, hari ini mah pasarak x sama naik hatulis paha di ini. Itu pada x pahing guna bela hinda, pahing bedan. Guna bela paha bedi paha kayak pilih lagi x sama naik hatulis paha pahing bedu ha hari ini mah namanya. Hari itu mana ya? Ini mengundang ke dalam pindahan nama mereka deh, samaan ini mah. Ikut mereka dalam dulu. Karena ugal mereka eksol nama itu dalam barang dulu, ini. Tapi tenten nama itu yang mau dalam ini. Apa itu diibu sami ini? Ini mi abu utteri, ada segala barang next. Tenten nama itu yang mah, nama ini beri itu na tu nai. Tenten nama itu yang mah, nama ya ini ekai, dahai, dahai dekem beri dua ham pahai. Tenten pahai, tenten tu nai hari, atai. Samaan ini mah ini. Utari hari ini mahari, namanya ini. Ada mah metana mau dak suruh kerja di lama ini, metana tuh naik x ini udah, metana mama dekai x dia agi, nih kayak kali ini metana hatra x aja, tuh naik x itu ini, tuh udah tuh naik x dekai x hari ini pahai x, ah? Ah, megi deh, megi utari. Muka dah bu utari barang. Utari ini megi. Hai, ilangkan ini. Egit lama ini dengan metana balan na wipe aja. Metana ini dengan dekai mesin ini. Hari, oh megan lama ini hari ini ya, megi hatarai, megi dekai hatarai kerja kat tanah hari. Waktu kerana non megi dekai hatarai kerja kan, dekai guna kerana hari ini. Jadi metana dekai guna kerana hebei megi warahanat dah kan, ini. Tanggal barangkan megi lila ilangkan ini orang, metana dekai guna kerana ini, metana dekai guna kerja kat tanah hari. Jadi megi hari ya. Dewarat deka hatarai, lawe itu kuda dewarak kuai dekai kuai, dewarak ek dekai. Hari ini, para tegar nih pak, metana minus kerine, itu kuda lawe kuai rina tuh na hari hatarai ini, samarai dekin nih kai. Hari beran, metana hari deka hatarai kara kara nau nihinda, man dekin guna kara udah iya tay, tulis bal. Eh, tergat tuh, kuai orang tegi deh nih. Bantu terdahan, ya sudah, ikai. Ikai. Anit kartik terdahan barang? Memegani utere. Lenmini tunen nekai. Baik ya. Angka tiga utara katakan dan balan ini, ini dolos ini kan utara yang wajib lagi. Ekai tunen ekai. Hari balam muka dari utara. Bihara ekai. Tambah dua lama ini ada. Dolos ini kan ini kan anti makan. Ah, netmi. Ekai deh nih, dinet ekai. Net mi ekai tuh nih ekai. Hansira ekai. Ekai. Marat nikah itu nih ekah hari lagi.
එක හරි වගේ තමයි මටත් හිතෙන්නේ මෙතන ආදේශ කළා මම නිකන් බැලුවාම white එක ඔව් එකයි තමයි එන්න ඕනේ නේද බලමු හදලා ඉරායු එකයි හරි හොඳයි මම දැන් මෙතන ඉස්සෙල්ලාම ළමයි මේ දෙක y පද මේ දෙපැත්තෙන් y පදින්ද නේද ඉස්සෙල්ලාම එකතු කර ගන්න ඕනේ මේ පොදු හරයක් අරගෙන එකට එකතු කර ගන්න වෙනවා මෙතන එකතු කිරීම තියෙන්නේ මෙතන ළමයි පොදු හරය 4යි හරිනේ මම ඒ ටික සුදු කරා 4යි දැන් මෙතන 2y ධන 2 එකතු කිරීම මේ ළවයට දැන් මේ ළවය එකතු කරන්න y ඍණ 3 සමානයි එහා පැත්තේ දෙකෙන් එකයි 2yy එකතු වුණාම ළමයි කීයද 2yy 3yy නේ ධන දෙකෙන් තුනක් අඩු වුණාම කීයද එන්නේ ධන දෙකයි ඍණ තුනයි ඍණ එකයි නේද ධන දෙකට ඍණ තුනක් දැම්මාම ඍණ එකයි නේද එන්නේ දෙකෙන් තුනක් අඩු වුණාම ඍණ එකක් එන්නේ තුනෙන් දෙකක් අඩු කරා නම් ධන එකයි දෙකෙන් තුනක් අඩු වෙද්දී ඍණ එකක් එන්නේ සුළු වෙලා 2yy 3yy යට 4 නේ හරි සමානයි දෙකෙන් එකයි දැන් මෙන්න මෙතන මේ 4ෙන් බෙදලා හින්දා ඊට පස්සේ මම දැන් හක් කරලා හදන්න 4ෙන් බෙදිච්චේ හින්දා ළමයි 4ෙන් ගුණ කරන්න එක මේ පැත්තත් 4ෙන් ගුණ කරන්න මේ පැත්තත් 4ෙන් ගුණ කරන්න ඈ ලෙන්මිනි එකද එකයි නේ ඔව් එක තමයි එන්න ඕනේ හරි එතන මෙතන ළමයි 4ට 4 කැපිලා මෙතන කියලිම 4යි 4යි කැපිලා යනවා හරි බෙදෙච්ච 4ට ගුණ වෙච්ච 4 කැපිලා නම් මෙන්න මෙතන දැන් 4යි 2යි මොකද හිතෙන්නේ මෙතන මෙතන 3යි y ඍණ 1 ඉතුරු වෙනවා මෙතන ළමයි එක් වරක් 4 4යි නේ 4 බෙදීම 2 කීයද 4 බෙදීම 2 2යි එතන 4යි 2යි කැපිලා ගියාම 2ක් නේද එන්නේ 2ක් එනවා නේ ඔය එහා පැත්තේ 2යි කියලා එනවා හරිද මම ඔතනින් පස්සේ මේ පැත්තෙන් හදන්නම් පියවර හරිද ඔව් මෙතන එතකොට 3y ඍණ 1 සමානයි 4 දෙකෙන් ගැපුවාම 2යි කියලා එන්නේ ඊට පස්සේ තමයි මම මේ පැත්තෙන් හදන්නම් හරිද 3y හරි ඔයගොල්ලෝ යටින් යන හදාගෙන යන්න මට ඊටම තියෙන මම මේක හදනවා මේ පැත්තෙන් ලියා ගන්නම් 3y ඍණ 1 සමානයි 2යි නේ 3y ඍණ 1 සමානයි 2යි ඊට පස්සේ මෙතන මේ අඩු වෙච්ච එක අයින් කරන්න ධන එකක් දාන්න ඕනවා නේ ඔව් ඍණ 1 අයින් කරන්න ධන එකක් මේ පැත්තට ධන එක දාන්න ඊට මේ ඍණ 1 ධන එක කැපිලා ගිහින්න තුන්වරක් y ඉතුරු වෙනවා එහා පැත්තේ 2යි 1යි 3යි ඒකෝර හරියකම හරිය උත්තරේ 3ෙන් ගුණ වෙලා අයින්ද y-ව 3ෙන් බෙදන්න 3ෙන් බෙදන්න 3ෙන් බෙදුවාම කීයද උත්තරේ ඈ ගුණ වෙච්ච 3ට බෙදෙච්ච 3 කැපිලා ගිහිල්ලා y සමානයි 3 3ෙන් බෙදුවාම 1යි කියලා උත්තරේ එනවා හොඳයි ගාන ටිකක් හොඳ ගානක් 10 පන්තිය වගේ මට්ටමේ ගණන් හරි දැන් මම ඔතනින් එහාට තව ලොකු ගණන් දෙන්න යන්නේ නැහැ අපි 10 පන්තිය සමීකරණ පාඩමේ මේ වගේ ගණන් හදන්න තියෙනවා දැන් ඔය ටික ඇති ඈ කොහමත් අර මුල හදපු ගණන් 7 8 දක්වා හැදුවත් ඇති 9 දී හරි ඒ ටික පැහැදිලිද හරි දැන් ඊට පස්සේ තමයි මම එන්න හදන්නේ මේ වරහන් කීපයක් ඇතුළත් සමීකරණ විසඳීම හරිද වරහන් කීපයක් ඇතුළත් සරල සමීකරණ විසඳීම හරි මේක හරි අනුමාත්‍රකාවක් දාමු හරි හරිනේ ඉක්මන් කරන්න මේක ඉක්මන් හදන්න හරි මේ ඔකල යටින් යටට හදාගෙන යන්න මම මේ ඉඩම තින්ද තමයි මෙතනින් පස්සේ මෙහෙ ලිව්වේ යටින් යටට හදාගෙන යන්න හරි හරිද මාතෘකාව ඔව් අනුමාතෘකාව දාන්න
වරහන් කිහිපයක් සහිත වරහන් කිහිපයක් සහිත සරල සමීකරණ විසඳීම වරහන් කිහිපයක් සහිත සරල සමීකරණ විසඳීම ඊට පස්සේ ආව අපිට ඉතුරු වෙන්නේ සමගාමී සමීකරණ එක ලබන සතිය පොඩි වෙලාවක් යන්නේ ඊට පස්සේ අලුත් පාඩමක් ලබන සතිය පටන් ගන්න පුළුවන් හරි අනුමාත්‍රකාව දැම්මද වරහන් කිහිපයක් සහිත සරල සමීකරණ විසඳීම මම හිතන්නේ මේ ගාන ඉවරයිද හදාගෙන අනිත් ළමයි ඉවරයිනේ වරහන් කිහිපයක් වරහන් දෙකක් වගේ තියෙන ඒවා බලමු වරහන් කිහිපයක් සහිත සරල සමීකරණ විසඳීම හරි නේද හරි ළමයි ඕගොල්ලෝ දන්න වරහන් වර්ග අපි සාමාන්‍යයෙන් ගණිතයේදී භාවිතා කරන වරහන් වර්ග කිහිපයක් තියෙනවා ඕගොල්ලෝ සමහර ඒවා දන්නවා නේද වරහන් වර්ග ඕගොල්ලෝ මොනවද දන්න වරහන් වර්ග වරහන් වර්ග මොනවද ඈ ආ ඔව් සුළු වරහන මොකද්ද පුතා සුළු වරහන සුළු වරහනක් කියන්නේ වරහන් වර්ග අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ගණිතයේදී විතරක් නෙමෙයි මේ වරහන් වර්ග අපි ගොඩක් තැන්වල පාවිච්චි කරනවා හරිද එතන වරහන් වර්ග ගත්තොත් එක වරහනක් තමයි ළමයි මේ සුළු වරහන කියන එක ඔව් සුළු වරහන දාද්දී මෙන්න මේ වගේ නිකන් ඡාප දෙකක් මේ විදිහට දැම්මොත් අපි මේකට කියන්නේ සුළු වරහන කියලා සුළු වරහන ඔබල ගොඩක් වෙලාවට මේ වරහන තමයි පාවිච්චි කරන්නේ නේ ඈ සුළු වරහන ඊට පස්සේ මොකද්ද ඔව් දිනෙත් tirayu hari ඈ සංගල වරහන හොයි සංගල වරහනත් ඕගොල්ලෝ සමහර තැන් වල පාවිච්චි කරනවා අපි ගණිතයේදීත් මේ සංගල වරහන පාවිච්චි කරනවා සංගල වරහන සංගල වරහන පාවිච්චි කරනවා නේ එච්චරද ඕගොල්ලෝ ගන්න වරහන් වර්ග ඈ ඔව් net me හරි tirayu කොටු වරහන හොයි කොටු වරහන මෙන්න මේ වගේ වරහන් සාමාන්‍ය ඔයගොල්ලෝ පාවිච්චි කරනවා ගණිතයේ විශේෂයේ විතරක් නෙමෙයිනේ හරි ගොඩක් තැන්වල මොනවාද වරහන් ඔය එක එක වරහන් තව එකේවා තියෙනවා අපි අපිට සාමාන්‍ය මෙන්න මේ තුන තමයි තියෙන්නේ ඉතල මේ තුන ලියා ගන්න රතු පෑනේ ඕනනම් ලියලා ඔහම රතු පෑනේ ලියා ගන්න ඕන මේ ටික ලියා ගන්න ඕම රතු පෑනේ හරි ඉවරද අපිට සාමාන්‍යයෙන් හම්බ වෙන වරහන් වර්ග ඉවරද හරිද ඉබන්දි හරි හොඳයි ඊළඟට හරි දැන් අපි පොඩි ගණන් කීපයක් ඉස්සෙල්ලා බලමු ළමයි ගණන් කීපයක් ඇදුවාම ඇති ගොඩක් හදන්න යන්න ඕනේ නෑ ලියන්න පහත දැක්වෙන සමීකරණ විසඳන්න පහත දැක්වෙන සමීකරණ විසඳන්න හරි පළවෙනි එක පහත දැක්වෙන සමීකරණ විසඳන්න. මම බලන්න මම ලියන විදිය ගන්න මෙහෙමයි. හරිද? මෙන්න සංගල වරහණක් දාලා තිනවා මුලින්ම. ඊට පස්සේ මෙතන සුළු වරහණකුත් තියෙනවා. හොඳට බලා ගන්න. x ring එක ආයි සුළු වරහණ වහලා ඉවරයි. ආයි ධන දෙකක් තියෙනවා මේ. මෙතන සංගල වරහණ වහලා ඉවරයි. සමානයි 18යි. හොඳට බලා ගන්න මෙන්න සමීකරණය. මේ චුට්ටක් බලන්න මේ සමීකරණය මම ලියුව විදිය
මෙන්න සංගල වරහණක් තියෙනවා නේ දැන් මේ කොටස දිහා බැලුවොත් මේක සංගල වරහණ නේ සංගල වරහණ ඇතුලේ තමයි මෙන්න මේ කොටස තියෙන්නේ නේ ඔය දෙවරක් ආයි මෙතන සුළු වරහණක් තියෙනවා මේක සුළු වරහණක් හරිද මේකට අපි කියන්නේ සුළු වරහණක් නේ හරි සුළු වරහණ ඇතුලේ තමයි ඉන්නේ කවුද මේ x අඩු කිරීම එක x කියන වන් මේ කියවන්නේ මෙහෙමයි ඈ x කියන දැන් අපි හැමතිස්සෙම vg අඥාතය ගාව ඉන්නේ පටන් ගන්න කියවන්න x කියන සංඛ්‍යාවෙන් එකක් අඩු කරාම ලැබෙනාගේ තමයි සුළු වරහණ ඇතුලේ තියෙන්නේ x කියන සංඛ්‍යාවෙන් එකක් අඩු කරාම ලැබෙන අගය අන්න දෙකෙන් ගුණ කරා මේ දෙකෙන් ගුණ කරාම ලැබෙන අගයට දෙකෙන් ගුණ කරාම ලැබෙන අගයට ආයි දෙකක් එකතු කරාම ලැබෙන අගය තමයි මේ සංඛල වරහණ ඇතුලේ තියෙන්නේ ඒක අන්තිමට දෙකෙන් ගුණ කරලා තියෙන්නේ බලන්න ටිකක් අර කලින් ගණන් වගේ නෙමෙයි චුට්ටක් ගණන් ලොකුයිනේ හරි ආය අහගන්න x කියන සංඛ්‍යාවෙන් එකක් අඩු කරාම ලැබෙන අගය මේ තියෙන්නේ ඒක මෙතන දෙකෙන් ගුණ කරාම ලැබෙන අගය තමයි මේ තියෙන්නේ ඒකට ආයි දෙකක් එකතු කරාම ලැබෙන අගය තමයි මේ තියෙන්නේ ඒක ආයි දෙකෙන් ගුණ කරාම ලැබෙන එක තමයි මේ සම්පූර්ණ එකේ තියෙන්නේ සමානයි 18 18ට සමානයි ඕ දැන් මේ වරහන් මේකේ ඔයගොල්ලන්ට පේනවා දෙකක් තියෙනවා සුළු වරහණක් තියෙනවා සංගල වරහණක් තියෙනවා අපිට සාමාන්‍යයෙන් නමේදී තියෙන්නේ මේ වරහන් දෙකක් තියෙනවා විතරයි වරහන් 3 4 තියෙනව නෑ හරිද වරහන් දෙකක් තියෙන ගණන් තමයි හදන්න තියෙන්නේ අහගන්න හොඳද හරිද වරහන් දෙකක් තියෙන ගණන් හරි එතකොට මට කියන්න මේ වගේ ගණනක් හදද්දී මතක තියාගන්න අපි ඇතුළේ ඉඳන් තමයි සුළු කරගෙන ඉන්න ඕනේ ඇතුළේ ඉඳන් වරහන් ඇතුළේ සුළු කරගන්න ඕනේ මුලින්ම හරිද ඇතුළේ සිට සුළු කරා නම් හරි තවත් එකේ ක්‍රම වලට සුළු කරන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන් වඩාත් හොඳ පහසු ක්‍රමේ තමයි ළමයි ඇතුලේ තියෙන වරහණයෙන් පටන් අරන් සුළු කරන්න පටන් ගත්තා නම් හරි ලියන්න රතු පෑනෙන් මෙතන ගාන ලියාගත්තද හා ගාන ලියාගත්තා නම් මෙන්න මේ පැත්තෙන් තරුවක් දාලා ලියන්න එහෙම ලියන්න මෙහෙම වරහන් කිහිපයක් සහිත වරහන් කිහිපයක් සහිත වරහන් කිහිපයක් සහිත සමීකරණ විසඳීමේදී වරහන් කිහිපයක් සහිත සමීකරණ විසඳීමේදී පළමුව ඇතුළත ඇති පළමුව ඇතුළත ඇති වරහන සුළු කරගත යුතුය හරි මුලින්ම ළමයි ඇතුළේ ඉඳන් තමයි සුළු කරන්න පටන් ගන්න. හොඳයි. ඔන්න බලා ගන්නවා මේ ගාන හදලා පෙන්නන්න. දැන් ඇතුළේ බඩුවොත් ළමයි මෙන්න ඇතුළේ වරහන. මේ ඇතුළේ වරහන ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන මේ දෙකෙන් ගුණ වෙන්න තියෙන්නේ නේ මේ. දෙකෙන් ගුණ වෙන්නයි තියෙන්නේ. එතකොට මේ දෙකෙන් මේ ඇතුළේ තියෙන සුළු වරහන ගුණ කරගන්න ඉස්සෙල්ලාම. හරි අනිත් ඒවා එහෙමම ලියා ගන්න. එළියේ තියෙන දෙක ඉලක්කම ලිව්වා. සකල වරහන දෙකත් ඔහොම දාගත්තා. මට කියන්න දෙවරක් x 2x එනවා. දෙවරක් ඍණ එක ඍණ දෙකක් එනවා නේ ධනයි ඍණයි ඍණනේ ගුණ වෙන්නේ ධනයි ඍණයි ඍණ දෙවරක් එක දෙකයි දෙවරක් x 2x දෙවරක් ඍණ එක ඍණ දෙකයි දැන් ළමයි සුළු වරහන ආයි දාන්න ඕනේද දැන් සුළු වරහන අපි සුළු කරන් ඉවරයි සුළු වරහන ආයි දාන්න ඕනේද නැහැ දැන් මෙතන මේ වරහන ඉස්සරහා දෙකෙන් ගුණ වෙන්න නේ තියෙන්නේ එතකොට දෙකෙන් ගුණ කරාට පස්සේ ආය වරහන දාන්න ඕනේ නැහැ. ඇතුලේ දැන් සුළු වරහන ඉවරයි සුළු කරලා. දැක්කද? ඇතුලේ වරහණයෙන් පටන් අරන් සුළු කරන්න ගත්තා නම් වැඩේ හරි. දැන් ඊට පස්සේ මෙතන තව ධන දෙකක් තියෙනවා. මේ දැන් මේක සුළු කරාම නෙමෙයි ඉන්නේ. තව ධන දෙකකුත් තියෙනවා මෙන්න. සමානයි මේ පැත්ත 18යි. දැන් ඕගොල්ලන්ට පේනවා ළමයි මෙතන දැන් ඍණ දෙකකුත් තියෙනවා ධන දෙකකුත් තියෙනවා. මොකද වෙන්නේ? මේ ඍණ දෙකයි මේ ධන දෙකයි. අපි දාපුවා නෙමෙයි මේක තිබ්බේ ඔමයි. නේ අපි දාපු ධන දෙකක් නෙමෙයි මේ. හරි මේ ගානේ තිබ්බ ධන දෙකක් නේ. එතකොට මෙතනින් ආපු මේ ඍණ දෙකට මේ ධන දෙක
කැපිලා යනවා. ඔව් කැපිලා යනවා. මොකක්ද ඉතුරු වෙන්නේ? ආ දෙවරක් සකල වරහණ තාමත් දාගන්න පුළුවන්. දෙවරක් සකල වරහණ ඇතුලේ දැන් ඉතුරු වෙන්නේ 2x. මෙන්න සකල වරහණ අනිත් පැත්තේ. මේ පැත්ත සමානයි 10කට. මට කියන්න ඕක තේරුණාද සුළු කරපු විදිය? ඔය දක්වා. දැන් සකල වරහණ ඇතුලේ ඉතුරු වෙන්නේ 2x. මෙන්න දෙක තමයි දෙන්නේ. පිළ ගියා මෙන්න 2x. හරි. එළියේ තව දෙකකින් ගුණ කරගන්න තියෙනවා. සමානයි මේ වැට 18යි. දැන් ළමයි සංගල වරහණත් අපිට අයින් කරගන්න පුළුවන්. දෙවරක් 2x කීයද? දෙවරක් 2x. දෙවරක් 2 4x. ඔන්න දැන් සංගල වරහණත් අයින් වුණා. 4x සමානයි 18යි. දැන් සාමාන්‍ය විදියට මෙතන 4න් ගුණ වෙලා ඉඳ x ව කලින් විදියටම 4න් බෙදන්න. මේ වැත්තත් 4න් බෙදන්න. මුලින්ම දෙකෙන් බෙදලා හදන්නත් තිබ්බා. ඔව් ඒත් ගෞලක් නැහැ. එමත් පුළුවන් ඒත් හරිය ඒත් මේ උත්තරේමයි එන්නේ වෙනස් වෙන්නේ නැහැ. හරි. මොකද මම දැන් මෙතන මේ ක්‍රමයක් දුන්නේ ළමයි අර හැම ගණක්ම ওই ක්‍රමයට හදන්න ගත්තාම පහසුයි. ඒකයි. සීලොම ගණන් මේ සංගල වරහන් සුළු වරහන් දින ගණන් මම මේ කිව්ව ක්‍රමයට ඇතුළේ ඉඳන් පටන් ගත්තාම වැඩි ලේසි හැම එකකටම ඕක හරියනවා. හරි. මෙතන 4යි 4යි කැපිලා ගියාම ගුණ වෙච්ච 4 බෙදිච්ච 4 කැපිලා ගියා x සමානයි 18 වැට 4 නේ. ඔව් මේක ඕනනම් උඩයි යටයි සරල කරගත්තොත් දෙකෙන් බෙදලා 18 දෙකෙන් බෙදුවාම 9යි 4 දෙකෙන් බෙදුවාම 2යි. 9 බෙදීම 2යි කියන්නේ 4.5යි. එහෙමත් නැත්නම් මේක විෂම භාගයක් හින්දා 9 2 ඒව 4යි. ඉතුරු තව 1යි. ඔව්. හරි 4යි 2න් 1යි කියලා ලිව්වත් හරි. විෂම භාග මිශ්‍ර භාග කරන්න. හොඳයි. බලමු ඊළඟ ගාන හරිද? පටන් ගන්න ඈ. කොතනද සුළු වරහන් දෙකක් දාලා ලියන්න නැත්ති කියලා දහන්නේ. ඔ අපි සාමාන්‍ය ළමයි ගණිතයේදී වරහන් කිහිපයක් එකම ගානක දාද්දී අර වරහන් ටික වෙන් කරලා පැහැදිලිව දක්වන්න ඕනේ හින්දා සකල වරහන් සුළු වරහන් කොටු වරහන් හැම පාවිච්චි කරනවා. ඒකයි එතන පාවිච්චි කරන්න ඒකට හේතුව. නැත්තම් කාට හරි අහන්න බලන්න ඇයි මේකට සුළු වරහනම දැම්ම නම් ඒත් මේ වරහන් මොකක් දැම්මත් ඒක වරහනක් ළමයි. සුළු වරහන දැම්මාම එකක්, කොටු වරහන දැම්මාම තව එකක්, සංගල වරහන දැම්මාම තව එකක් කියලා එහෙම එකක් නැහැ. කාට හරි ඕනනම් මෙතෙන්ද සුළු වරහණම දාලා ලියුවේ හැකි. මෙතෙන්ටත් සුළු වරහණක් දෙන්නේ නැහැ. වැරද්දක් නේ. අර එහෙම නිකන් ලිව්වහම ළමයි දැන් අර වරහන් ඔක්කොම එක වගේ ඒවා වුණාම පැටලෙන්න පුළුවන්. අර වෙන් කර හඳුනා ගන්න බෑනේ. මේක සුළු වරහණක්. එතකොට දැන් කාට හරි එකපාරට නිකන් පේන්න පුළුවන් මේ රවුමේ අනිත් එක මේක වගේ. අර එහෙම පේන්න පුළුවන් නේ. මෙහෙම මේ රවුමයි මෙන්න මේ සුළු වරහණේ මේක ගෑල්ල ගත්තොත් අවුලක් නේද කොහොමද? දැන් හැබැයි මෙතන ඔයගලන්ට තේරෙනවා සකල වරහණ දැම්මහම අර පැහැදිලිව අපිට මේ දෙක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ඇහැට හොඳට පේනවා මේ සංගල වරහණ දැක්කහම ආන්න සංගල වරහණ ඇතුලේ තියෙන්නේ මේ සම්පූර්ණ එක. සුළු වරහණ දැක්කහම පේනවා ඒක ඇතුලේ තියෙන්නේ මේ සම්පූර්ණ එක. හරිනේ? හරි නැත්තම් වැරද්දක් නැහැ. එකම වරහණ හැමතැනම දැම්ම හැකි. එතකොට නිකන් අපිලි වෙලයි. පැටලෙනවා. ඒකයි අපි එක එක වරහන් පාවිච්චි කරන්නේ. හොඳයි. හරි. පැහැදිලිද? අවුලක් නැහැ. හරි. ඊට පස්සේ ඊළඟ ගාන දෙවෙනි ගාන හරිද ලියාගමුද ගන්න හරි ඒකෙත් පහ තිනවා එළියෙන් හරි පහ මෙතන ගුණ කිරීම සංගල වරහණ ඇතුලේ තුන් වරක් සුළු වරහණක් තියෙනවා තුන් වරක් x ධන 2 හරිනේ තුන් වරක් x ධන 2 තියෙනවා මේ සුළු වරහණක් තියෙන්නේ තුන් වරක් x ධන 2 ආයි ඍණ 2 වරක් ඍණ 2 වරක් ආයි සුළු වරහණක් තියෙනවා ඍණ 2 වරක් ආයි x ඍණ 1 හරි x ඍණ 1 ගොඩක් කියලා මේ හරිය ලියද්දි පේනවා නේද? පේනවද? පේනවා. හරි. දෙවරක් x ඍණ 1. පේනවද? පේනවා. ආයතන සංගල වරහණ ඉවර කරා සමානයි මේ පැත්තේ 60යි. මේ පැත්තේ 60යි. දැන් ඕකේ තමයි මෙන්න සංගල වරහණ. සංගල වරහණ ඇතුලේ තියෙන්නේ මෙන්න මේ සෙට් එක. සුළු වරහන් ඇතුලේ දෙකක් වෙන වෙනම තියෙනවා. කොහොමද මේක සුළු කරන්නේ? ඇතුලෙන් පටන් ගත්තා නම් ලේසි වැඩේ. හරිද? ඇතුලෙන් පටන් ගත්තොත් මුලින්ම සුළු කරන්න පුළුවන්ද? ඔව්. හරි. දැන් මේක ළමයි ඇතුලේ සුළු වරහන් දෙකක් තියෙනවානේ. ඔව්. අපිට ඉස්සෙල්ලාම ළමයි මේ සුළු වරහන් දෙක ඉවත් කරගන්න වෙනවා. හොඳ බලන්න. එළියේ තියෙන පහ ඔන්න දියාගන්න ඕනේ. ඔව්. දැන් මෙතන මේ සුළු වරහන් ළමයි තුනෙන් ගුණ කරගන්නයි තියෙන්නේ. මෙන්න. 3 වරක් x 3යි x ලියන්න මාත් එක්ක මොනවා?
තුන්වරක් ධන දෙක තුන්වරක් ධන දෙක ධන 6යි. ඔන්න ඒ සුළු වරාම සුළු කරගෙන ඉවරයි. හරි. තුන්වරක් x 3යි x තුන්වරක් දෙක 6යි. ඊට පස්සේ මේ සුළු වරාන ඍණ දෙකෙන් තමයි ගුණ වෙන්නේ. ඍණ දෙවරක් x ඍණයි ධනයි ඍණනේ ගුණ වෙන්නේ. ඍණ දෙවරක් ධන x ඍණයි ධනයි ඍණ දෙවරක් x 2යි x. ඍණයි ඍණයි ඍණ දෙවරක් ඍණයක ඍණ දෙවරක් ඍණයක ඍණයි ඍණයි ගුණ වෙද්දි ධන ඍණ දෙවරක් ඍණයක ධන වෙනවා දෙවරක් එක දෙකයි ලකුණක් එක ගන්න ඊට පස්සේ සමල වරහන මෙතන ඉවර කරලා සමානයි 60යි නේ හරි ඒකත් හරි දැන් මේකේ ඇතුලේ සමජාතීය පද ලොකු සමල වරහන ඇතුලේ සමජාතීය පද මොනවද තියෙන්නේ 3x ඍණ 2x කී දෙන්නේ 3x කින් 2x අඩු වුණාම 1x ධන 6යි ධන 2යි ධන 8යි හරි බලන්න සමානයි යහ පැත්තේ 60යි හරි උත්තරේ කී දෙන්නේ x net me nelmini 4යි හරි 3x කින් 2x අඩු වුණාම 1x සමජාතීය පද සුළු කරගන්න ඇතුලේ දැන් ධන 6ට ධන 2ක් එකතු වුණාම ධන 8යි ඊට පස්සේ තමයි දැන් මෙතන සමලවරහනක් හරි මොකක් හරි වරහන තියෙන්නේ මෙතන පහෙන් ගුණ කරන්න හරි පස්සරක් ඊට පස්සේ x 5යි x පස්සරක් 8 නැත්නම් දෙපැත්තම පහෙන් බෙදන්නත් තිබ්බා අමන්නේ වරහන ඉවත් කරන්න පස්සරක් x 5යි x පස්සරක් 8 40යි සමානයි එහා පැත්තේ 60යි මෙතන පස්සරක් x ධන 40 අයින් කරන්න ඍණ 40ක් ගන්න ඉබේ 40ක් අඩු කරන්න ඕනේ දෙපැත්තෙන්ම ඒකවල 40ක් අඩු කරන්න වෙනවා හරි නේ ඔව් දැන් මෙතන ධන 40 ඍණ 40 කැපිලා ගිහිල්ලා පස්වරක් x ඉතුරුයි මේ පැත්ත සමානයි 60න් 40ක් අඩු කරාම 20යි පහෙන් ගුණ වෙලා හින්දා පහෙන් බෙදන්න දෙපැත්තම පහෙන් බෙදද්දි මේ පහට මේ පහට කැපිලා ගිහිල්ලා x සමානයි කී දෙන්නේ 20 පහෙන් බෙදුවාම උත්තරේ 4යි හරියටම හරියටම 4යි තව එකක් වගේ හදලා නවත්තමු හරි. ටිකක් අපි පොඩි වෙනසක් සහිත මේ වගේ ගණනක් බලමු. තුන්වෙනි ගාන. හරි ඒක හදලා අපි ක්ලාස් එක අවසන් කරමු. ඈ? මුලින්මද? මුලින්ම පහෙන් බෙදලා හදුවත් ඒත් හරි. හරිද? ඔව් අර මේ පළවෙනි ගානේ දෙවෙනි ගානේ දෙකේම මුලින්ම ඕන නම් කලින් එකේ දෙකෙන් බෙදන්න තිබ්බ මේකේ පහෙන් බෙදන්නත් තිබ්බා. හැබැයි දැන් මේ දින ගානේ එහෙම කරන්න බෑ. මම ඒක අර පොඩි මේ පොදු ක්‍රමයක් කියලා දුන්නේ. මොකද ඒ ක්‍රමයට හැම ගානක්ම හදන්න පුළුවන්. දැන් මේ පළවෙනි ගානයි දෙවෙනි ගානයි මුලින්ම ඕන නම් මේක පහෙන් බෙදලා ඉන්නත් තිබ්බා දෙපැත්තම. අවුලක් නෑ. හැබැයි මේ දින ගානේ එහෙම හදන්න බෑ. ඒක හදද්දි මම දැන් කියලා දුන්න ක්‍රමයේ පාවිච්චි කරන්න වෙනවා. හරිද? 6 ධන දෙවරක් සංගල වරහන දෙවරක් මෙතන x තියෙනවා සංගල වරහන ඇතුලේ x බලා ගන්න 6 එකතු කිරීම මෙතන 6 ධන දෙවරක් සංගල වරහන ඇතුලේ x x තියෙනවා හරිද සංගල වරහන ඇතුලේ 6 ධන දෙවරක් සංගල වරහන ඇතුලේ x ඊට පස්සේ ධන 3 වරක් සුළු වරහනක් දාලා තියෙනවා ධන 3 වරක් x ධන 2 තමයි සුළු වරහන ඇතුලේ තියෙන්නේ. සුළු වරහන ඇතුලේ x ධන 2 ආයි සංගල වරහන ඉවර කරලා තියෙනවා සමානයි 58යි කියලා තියෙන්නේ. 58යි. ඔන්න ගාන. බලන්න හදන්න. හරිද? හොඳයි දැන් මේකෙත් ළමයි ඇතුලේ වරහන් ඉස්සර සුදු කරගන්නකෝ. 6 ධන ඔබ කොහොමම ලියාගෙන ඇතුල මෙතන x එකක් තියෙනවා. හරි දැන් මෙන්න මේ 3ෙන් මේ සුළු වරහන ඉවත් කරන්න 3 වරක් x ධන 3යි x. 3 වරක් 2 3 වරක් 2 ධන 6යි. සමානයි යහපැත්තේ 58යි. හරි මම ඔහොම දී. හරි.
මෙතන 6 ධන දෙවරක් මෙතන x ධන 3x සමජාතියයි 4x ධන 6යි සමානයි මේ පැත්තේ 58යි හරි බලන්න හරි ඊට පස්සේ මෙතන ළමයි 6 ධන මෙන්න මේ දෙවරක් මේ දෙකෙන් මේ වරහන දැන් ඕගොල්ලන්ට ඉවත් කරන්න පුළුවන් දෙවරක් 4x කීයද දෙවරක් 4 8x දෙවරක් 6 12යි අන්න දැන් සංගල වරහනක් ඉවත් වුණා සමානයි මේ පැත්තේ 58යි එතකොට මෙතන 12යි 6යි සමජාතියයි 12යි 6යි එකතු වුණාම 8x ලියා ගන්න මුලින් ඕන නම් 12යි 6යි එකතු වුණාම 18යි කියලා එනවා සමානයි මේ පැත්තේ 58යි ඊට පස්සේ ළමයි 8 වරක් x ධන 18 අයින් කරන්න වෙනවා ධන 18 අයින් කරද්දී මොකද කරන්න ඕනේ ඈ ඍණ 18ක් දාන්න වෙනවා ඔව් ඍණ 18ක් දාන්දි මේ පැත්තට ඍණ 18 දාන්න ඕනේ එහා පැත්තට ඍණ 18 දාන්න එතකොට ධන 18 ඍණ 18 කැපිලා ගිහිල්ලා මෙතන 8x ඉතුරු වෙනවා එහා පැත්තේ 58න් 18ක් අඩු වුණාම කීයද 40යි නේද 40යි හොඳයි ඉතලා ගන්න තියෙනවා ඊට පස්සේ 8 වරක් x සමානයි 40යි 8න් ගුණ වෙලා හින්දා 8න් බෙදන්න මේකත් 8න් බෙදද්දි මේ පැත්තත් 8න් බෙදන්න 8 8 කැපිලා ගිහිල්ලා x සමානයි උත්තරේ කීයද එන්නේ ඈ x සමානයි කීයද 48න් බෙදුවාම 5යි උත්තරේ මම කියන්න 5යි කියලා එනවා උත්තරේ 5ක් එනවා හොඳයි හරි ඉතින් අදට ළමයි ඔය ටික ප්‍රමාණවත් තව චුට්ටක් තියෙනවා අපිට සමගාමී සමීකරණ විසඳීම විතරයි තියෙන්නේ ඒක ලබන සතිය කරමු ඊට පස්සේ අලුත් පාඩම 16 පටන් ගන්නවා ලබන සතියේ හරි හෝම්වර්ක් වලට දැනට ඔගොල්ලෝ මාක් කරගන්න 15 එක අභ්‍යාසය 15 එක අභ්‍යාසයයි 15 දෙක අභ්‍යාසයයි 15 එක 15 දෙක ගෙදර වැඩ පුරක නම් මං හැදුවා පන්තියේ ඒක බලලා හදන්න එපා තනියම හදලා ආපහු උත්තර චෙක් කරලා බලන්න හදද්දි හරි ඔන්න ඔය අභ්‍යාස දෙක මාක් කරගන්න හරි හරි මේ ටික හරිද හොඳයි එන ළමයි අපි ලබන සතියේ ක්ලාස් එකෙන් හමු වෙමු දැන් පාඩමේ ගොඩක් ප්‍රමාණයක් ඉවරයි මේකේ තව පොඩි කොටසක් තියෙන මේක ලබන සතියේ කරමු හරි හරිනේ හෝම්වර්ක් ටික මාක් කරගන්න එහෙනම් අපි ලබන සතියේ ක්ලාස් එකෙන් හමු වෙමු